දැන් 11 පන්තියේ අමාරුම කියලා ළමයි කියන පාඩම් තුන තමයි මේ තුන්වෙනි වාරයේ මුලින්ම තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් රසායන, විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව භෞතික විද්‍යා ඒකකයක්, විද්‍යුත් රසායනය කියන්නේ රසායන විද්‍යා ඒකකයක්, විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ නැවතත් භෞතික විද්‍යා ඒකකයක්. දැනගන්න ඕන ඝන ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරන්න නම් මේ ඝන ද්‍රව්‍යයක් තුලින් විදුලිය ගමන් කරන්න නම් ඒ ඝන ද්‍රව්‍ය තුල පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. නැත්තම් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. ෆ්‍රී ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. දැන් අපි කියනවා ලෝහ මොද විද්‍යුත් සන්නායක විදුලිය ගමන් කරන. එහෙනම් ලෝහ වල මොනවද තියෙන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන. එහෙනම් ඝන ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරන්න නම් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. මතක තියාගන්න. ද්‍රව තුලින් විදුලිය ගමන් කරන්න නම් ද්‍රව. ද්‍රව වලින් විදුලිය ගමන් කරන්න නම් මේ ද්‍රව තුල අන්තර්ගත වෙන්න ඕන සචල අයන. සචල අයන අන්තර්ගත වෙන්න ඕන. සචල අයන. හරි. එහෙනම් ද්‍රව වලින් විදුලිය ගමන් කරන්න නම් සචල අයන තියෙන්න ඕන. ගණවලින් විදුලිය ගමන් කරන්න නම් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. දැන් ඔයා දන්නවා විදුලිය ගමන් කරනවා නම් යම් කිසි දෙයකින් අපි ඒවට කියන්නේ සන්නායක කියලා. විදුලිය ඉතාමත් දුර්වල ලෙස ගමන් කරනවා නම් අපි ඒවට කියන්නේ පරිවාරක කියලා. දැන් මේ සන්නායකත් නොවන පරිවාරකත් නොවන සන්නායක හා පරිවාරක අතරමැදි අවස්ථාවක් තියෙනවා. ඒවට කියන්නේ අර්ධ සන්නායක කියලා. සෙමිකන්ඩක්ටර්ස් කියලා අපි කියන්නේ. සන්නායක හා පරිවාරක අතරමැදි අවස්ථාව. ඒ කියන්නේ ඒ වගේ සන්නායක තරම් හොඳට විදුලිය ගමන් කරන්නේත් නැහැ. පරිවාරක තරම් විදුලිය ගමන් කරන්න නැතුන් ඉන්නේත් නැහැ. ඒ අතරමැදි අවස්ථාව තමයි අපි අර්ධ සන්නායක කියලා හඳුන්වන්නේ. දැන් උදාහරණ විදියට අර්ධ සන්නායක මූලද්‍රව්‍ය දෙකක් ඔයාලට මතක් කරලා දෙන්න කැමතියි මං. මොනවාද? ජර්මේනියම් සහ සිලිකන්. ජර්මේනියම් සහ සිලිකන් කියලා කියන්නේ අර්ධ සන්නායක මූලද්‍රව්‍ය දෙකක්. මතකද ඔයාලා? රයිට්. හරි. ඊළඟට දැන් මේ අර්ධ සන්නායක වලින් විදුලිය ගමන් කරන්න දායක වෙන්නේ මොනවාද? දැන් සන්නායක වලින් නම් නිදහස් ඉලෙක්ට්‍රෝන. අර්ධ සන්නායක වලින් විදුලිය ගමන් කරන්න මොනවාද දායක වෙන්නේ? අර්ධ සන්නායක වලින් විදුලිය ගමන් කරන්න දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන දායක වෙනවා. හරි, ඉලෙක්ට්‍රෝන දායක වෙනවා. ඒ වගේම කුහර දායක වෙනවා. ඔයා දැනගන්න මේ අර්ධ සන්නායකයක් තුල පවතිනවා නිදහස් ඉලෙක්ට්‍රෝන කීපයක් පවතිනවා. ඒ වගේම කුහර පවතිනවා. කුහර පවතින මෙන්න මේ කුහර සහ ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා වාහක කියලා. වාහක කියලා කියන. වාහක කියලා කියන. රයිට්. හරි. ඔන්න තේරුම් ගන්න ඔයා අර්ධ සන්නායක වල විදුලිය ගමන් කිරීමට දායක වෙන්නේ වාහක. වාහක ආකාර දෙකක් තියෙන. එකක් ඉලෙක්ට්‍රෝන, අනිත් එක කුහර. අනිත් එක කුහර. පුතේ කුහර ධනාරෝපිතයි. හොඳට මතක තියාගන්න කුහර ධනාරෝපිතයි. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඔයා ඒක කොහොමත් 6 7 පන්ති වලින් ඉඳන්ම දන්නවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි කුහර ධනාරෝපිතයි. හරි. දැන් හිතන්නකො අර්ධ සන්නායකයකට විදුලිය සැපයුවා කියලා. දැන් මේ තියෙන අර්ධ සන්නායකයක් කියලා හිතන්න. හරි. අර්ධ සන්නායකයක් කියලා හිතන්න. සිලිකන් හරි ජර්මේනියම් හරි කියලා හිතන්නකො යා. මේ බලන්න වෙන වැඩේ. අර්ධ සන්නායක හරහා විද්‍යුත් විභවান্তরයක් ඇති කළ විට ධන විභවයේ සිට ඍණ විභවයේ දෙසට කුහරක්. පුතේ දැන් මෙන්න බලන්න. මෙන්න අපි දැන් අර්ධ සන්නා මේ බැටරියක් නෙමෙයි හරි අර්ධ සන්නායකයක්. මේකට අපි විදුලිය සපයනවා. මේ පැත්තෙන් ධන විභවයක්, මේ පැත්තෙන් ඍණ විභවයක් සපයන. හරිනේ. එතකොට මොකද්ද වෙන්නේ? මේ කුහර මේ තියෙන කුහරනේ. කුහර යනවා ඍණ විභවයේ පැත්තට. කුහර ගමන් කරනවා ඍණ විභවයේ පැත්ත.
ඇයි කුහරත් ධනාරෝපිතයිනේ මෙතනත් ධනාරෝපිතයිනේ. එතකොට මේ ධනය උන් තල්ලු වෙනවා ඍණ පැත්තට තල්ලු වෙනවා. එහෙනම් කුහර යනවා ඍණ විභවය පැත්ත. හරිද? ඊළඟට ඉලෙක්ට්‍රෝන ධන විභවය පැත්තට එනවා. ඇයි මේ පැත්තෙන් තල්ලු කරනවනේ ඍණනේ. ඍණ වලින් තල්ලු කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන යනවා ධන විභවය පැත්ත. හරි? මේ බලන්න කියන එක. අර්ධ සන්නායකයක් කරා විද්‍යුත් විභවান্তরයක් ඇති කළ විට ධන විභවයේ සිට ඍණ විභවයේ දෙසට කුහර. ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට කුහර යනවා. අර්ධ සන්නායකයේ ඉලෙක්ට්‍රෝන ඍණ විභවයේ සිට ධන විභවයට ගමන් කරනවා. ධාරාව ගලන්නේ. ඉතින් ධාරාව ගලන්නේ ධනාග්‍රයේ සිට ධන විභවයේ සිට ඍණාග්‍රයට. හරි? ඒකත් දැනගන්න. සම්මත ධාරාව ගලන්නේ ධන විභවයේ සිට ඍණාග්‍රයට. ඒක දැනගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගලන්නේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට වුණත් සම්මත ධාරාව ගලන දිශාව ධන සිට ඍණට. ධන සිට ඍණට. මේක මතක තියෙන්න ඕන. හරි. හොඳයි, ඊළඟට දැන් මං කිව්වා අර්ධ සන්නායක වලට උදාහරණ තමයි සිලිකන් හා ජර්මේනියම් කියලා මං කිව්වනේ. එතකොට ඔයා හිතන්න සංශුද්ධ සිලිකන්, එහෙම නැත්නම් සංශුද්ධ ජර්මේනියම්. හරි? ඒ කියන්නේ සංශුද්ධ අර්ධ සන්නායක. අන්න ඒවා අපි හඳුන්වනවා නිසඟ අර්ධ සන්නායක කියලා. පුතේ සංශුද්ධ අර්ධ සන්නායක අපි හඳුන්වනවා නිසඟ අර්ධ සන්නායක කියලා. තව අර්ධ සන්නායක ජාතියක් තියෙනවා පුතේ, බාහ්‍ය අර්ධ සන්නායක කියලා. මොනවාද බාහ්‍ය අර්ධ සන්නායක? බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ පුතේ මේ සන්නායක වලට යම් යම් මූලද්‍රව්‍ය එකතු කරනවා. එහෙම එකතු කරනවාට අපි කියනවා මාත්‍රණය කරනවා කියලා. එහෙනම් මාත්‍රණය කරන ලද අර්ධ සන්නායක වලට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. ඊළඟට කවුරු හරි වාගෙන් ඇහුවොත් ඇයි මාත්‍රණය කරන්නේ? අර්ධ සන්නායකවල සන්නායකතාවය වැඩි කරන්නේ. අපි මේ බාහිරෙන් මූලද්‍රව්‍ය එකතු කරන්නේ අර්ධ සන්නායකවල සන්නායකතාවය වැඩි කරන්නේ. දැන් මාත්‍රණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපි මෙහෙම වැඩක් කරනවා. නිසඟ අර්ධ සන්නායකයක් අරගෙන, ඒ කියන්නේ පිරිසිදු අර්ධ සන්නායකයක් අරගෙන ඒකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එකතු කරනවා. පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කරනවා. පොස්පරස් වගේ පස්වෙනි කාණ්ඩේ මේ තින්නේ. පොස්පරස් වගේ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කරනවා. එහෙම එකතු කරලා මාත්‍රණය කරාම අපි ඒකට කියනවා N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. එහෙම නැත්නම් N වර්ගයේ අර්ධ සන්නායක. දැන් මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරලා N වර්ගයේ අර්ධ සන්නායක හදාගත්තම මේ අර්ධ සන්නායක දැලිසට අම්බු වෙනවා පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර. නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර හම්බේ. හරි? ඒක තමයි නෙගටිව් කියලා කියන්නේ. නෙගටිව් ටයිප්. එන්න අකුරෙන් අපි දක්වන්නේ නෙගටිව් කියන එක. කියන්නේ ඍණ. ඇයි ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ආරෝපණේ ඍණනේ. එහෙනම් ඍණේ උන් තමයි එකතු වෙන්නේ. හරි? ඒ නිසා තමයි N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා අපි ඒවා හඳුන්වන්නේ. හරි. ඊළඟට අපිට පුළුවන් මේ සංශුද්ධ අර්ධ සන්නායක අරගෙන, එහෙම නැත්නම් මේ නිසඟ අර්ධ සන්නායක අරගෙන අපි තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යෙන් ටිකක් එකතු කරනවා. උදාහරණයක් අපිට පුළුවන් බෝරෝන් වගේ තුන්වෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍යෙන් ටිකක් එකතු කරන්න. එතකොට මේ පරමාණුක දැලිසට, එහෙම නැත්නම් මේ අර්ධ සන්නායක දැලිසට හම්බ වෙන්නේ මොනවාද? කුහර. තුන්වෙනි කාණ්ඩයේ උන් ටිකක් එකතු කරලා මාත්‍රණය කරාම හම්බ වෙන්නේ කුහර. අමතරව කුහර හම්බ වෙන්නේ පුතේ කුහරවල ආරෝපණයේ ධනනේ. ඒ නිසා මේ මාත්‍රණය කිරීමෙන් හදාගන්න අර්ධ සන්නායක අපි හඳුන්වනවා P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. P කියන්නේ පොසිටිව් කියන එක. පොසිටිව් කියන්නේ ධනනේ පුතේ. එහෙනම් P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක අපිට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එකතු කිරීමෙන් හදාගන්න පුළුවන්. අමතරව හම්බ වෙනවා දැලිසට
පුහර. ඊළඟට දැන් මේ P වර්ගයේ අර්ධසන්නායක කොටසකුයි N වර්ගයේ අර්ධසන්නායක කොටසකුයි එකට එකතු කරලා අරගෙන මේ දෙන්නව සම්බන්ධ කරන. ඒ කියන්නේ P අර්ධසන්නායකයක් ගන්නවා N අර්ධසන්නායකයක් අරගෙන මේ දෙන්න එකතු කරන. එහෙම එකතු කරලා හදා ගන්න සන්ධියට අපි කියනවා PN සන්ධියක් කියලා. PN සන්ධියක් කියලා කියනවා. හරි? ඒක හරි අපූර්ව දෙයක්. හරි අපූර්ව දෙයක්. එහෙනම් PN සන්ධියක් හදාගන්නේ කොහොමද? P වර්ගයේ අර්ධසන්නායකයක් එක්ක N වර්ගයේ අර්ධසන්නායකයක් එකට එකතු කරලා. හරි. මේ PN සන්ධියට අපි විදුලිය සපයනවා ආකාර දෙකකට. ආකාර දෙකකට විදුලිය සපයනවා. හරි. මෙහෙම PN සන්ධියකට විදුලිය සපයනවාට අපි කියන්නේ PN සන්ධියක් නැඹුරු කරනවා කියලා. PN සන්ධියකට විදුලිය දෙනවා දෙපැත්තේ. අපි කියනවා නැඹුරු කරනවා කියලා. අපිට නැඹුරු කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පසු නැඹුරුව, අනිත් එක තමයි පෙර නැඹුරුව. දැන් මුලින්ම අපි බලමු පසු නැඹුරුව කියන්නේ මොකද්ද කියලා. පුතේ මෙන්න තියෙනවා PN සන්ධියක්. මේ බලන්න P වර්ගයේ අර්ධසන්නායක කොටසක් තියෙනවා. N වර්ගයෙන් මාත්‍රණය කරපු කොටසක් තියෙනවා. හරි. දැන් මෙහෙම මෙන්න. P පැත්තට ඍණ විභවයක් ලබා දෙනවා. P පැත්තට මේ බලන්න ඍණ විභවයක් ලබා දෙනවා. N පැත්තට ධන විභවයක් ලබා දෙනවා. P පැත්තට ඍණ විභවයක්, N පැත්තට ධන විභවයක්. ඔයා දන්නවනේ දැන් P වල වැඩිපුර මොනවද තියෙන්නේ? කුහර. ඒ කියන්නේ පොසිටිව් කියන්නේ. අපි තුන්වෙනි කාණ්ඩයේ උන් එකතු කරලානේ P හදාගත්තේ. නේ? ඌගේ කුහර වැඩි. කුහර කියන්නේ ධන ආරෝපිතයි. ධනයුන් කොයි පැත්තටද කැමති? ඍණ පැත්තට. එහෙනම් මේ කුහර ටික එනවා කොයි පැත්තටද? මෙන්න මේ ඍණ විභවය පැත්තට එනවා. මෙහෙම මේ පැත්තට එන්න බලන්න. මේ පැත්තට එන්න බලන්න. හරි? හරි. මේ පැත්ත N පැත්ත. N පැත්තේ මොනවාද වැඩි? පස්වෙනි කාණ්ඩයේ උන්දාලානේ හදාගත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි. ඉලෙක්ට්‍රෝන වැඩි. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය මොනවාද? ඍණ. එහෙනම් ඍණයුන් යන්න කැමති කොයි පැත්තටද? ධන පැත්තට. එහෙනම් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා. දැන් P ඉන්නේවුන් මෙහෙම ඇදෙනවා. දැන් හිතන්නකො දැන් මේ මගේ අත P පැත්ත කියලා. මේ මගේ අත N පැත්ත කියලා හිතන්නකො. දැන් මුන් දෙන්න මෙහෙම දෙපැත්තට ඇදෙනවා. පැත්තට ඇද. එතකොට මේ මැද තියෙන ප්‍රදේශයේ ඔයාට මතකද? හායිත ප්‍රදේශය. මේ සන්ධියේ මැද ප්‍රදේශය අපි හඳුනන්නේ හායිත ප්‍රදේශය කියලා. එහෙනම් මේ හායිත ප්‍රදේශය පළල් වෙනවා. හරි? ඇයි P එවුන් ඍණ හොයාගෙන යනවා මේ පැත්තෙන්? N එවුන් ධන හොයාගෙන යනවා. එතකොට හායිත ප්‍රදේශය පළල් වෙනවා. දැන් මේ සන්ධිය හරහා ධාරාවක් ගලන්න පුළුවන්ද? විදුලිය ගමන් කරන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? හායිත ප්‍රදේශයේ පළල් වෙන නිසා. පුතේ මෙන්න මේ විදියට විදුලිය සපයනකොට අපි කියනවා සන්ධිය, ඒ කියන්නේ PN සන්ධිය පසු නැඹුරු කරනවා කියලා. පසු නැඹුරු කරනවා කියලා කියනවා. හරි? ඒ කියන්නේ P-ට ඍණ පැත්තයි N-ට ධන පැත්තයි දීලා විදුලිය ගමන් කරන්නේ නැතුන් ඉන්නකොට අපි ඒ නැඹුරු කිරීමට කියන්නේ පසු නැඹුරුව කියලා. හරි? හරි. ඊළඟට ඔකේ අනිත් පැත්ත. ඔය අනිත් පැත්ත කුහරවලට අපි ධන විද්‍යුත් සැපයුමක් දෙනවා. මේ P පැත්තට කුහරවලට දෙනවා කියලා කියන්නේ Pනේ. මේ PN සන්ධියේ P පැත්තට අපි ධන විදුලි සැපයුමක් දෙනවා. PN සන්ධියේ ඍණ පැත්තට PN සන්ධියේ ඍණ පැත්තට ඍණ විභවයක් දෙන්න. දැන් P කියන්නේ කුහර වැඩිනේ. ඒ කියන්නේ ධනයුම් වැඩි. ධනයුම් හොයාගෙන ඉන්නේ නැහැ. ධනයුම් බලන්නේ කොහොම හරි මේ මැද තියෙන හායිත ප්‍රදේශයේ හරහා හරි යන්නම් කියලා කුහර මේ N පැත්තට එන්න බලනවා. හරි. ඊට පස්සේ N වර්ගයේ අර්ධසන්නායකයක තියෙන්නේ ඉලෙක්ට්‍රෝනනේ වැඩි. ඉලෙක්ට්‍රෝන වැඩි. එතකොට මේ පැත්තෙන් ඍණනේ. එතකොට ඍණයුම් හොයාගෙන ඍණයුම් යන්නේ නැහැ. උන් යන්නේ ධනය පැත්තට. එහෙනම් මේ N වර්ගයේ උන් බලනවා ධන විභවයේ පැත්තට යන්න. ඒ කියන්නේ මේ කුහර පැත්තට එන්න බලනවා. දැන් ඔයා හිතන්න මේ මගේ අත් දෙක තමයි මේක P මේක N කියලා හිතන්න. දැන් මේ මැද තියෙන හායිත ප්‍රදේශයේ පුළුවන් තරම් මොනවාද වෙන්නේ? හීනි වෙලා යනවා.
එනම් හායිත ප්‍රදේශය පටුවෙනවද පලල් වෙනවද මේ විදිහට විදුලිය සැපෙව්වාම පටුවෙන් පටුවෙන්. එහෙනම් අන්න එක්තරා අවස්ථාවක මේ හායිත ප්‍රදේශයේ පටවීම හේතු කොටගෙන සන්ධිය හරහා විදුලි ධාරාවක් ගලන විදුලි ධාරාවක් ගලන. පුතේ මේ නැඹුරු කිරීමට අපි කියනවා පෙර නැඹුරු කිරීම කියලා. එනම් මතක තියාගන්න ඔයා පීඑන් සන්ධිය පෙර නැඹුරු කරාම තමයි විදුලිය ගමන් කරන්නේ. පෙර නැඹුරු කිරීමේදී මොකද්ද කරන්නේ? විදුලි සැපයුමේ ධන විභවය ඊ පැත්තටත් විදුලි සැපයුමේ ඍණ විභවය එන් පැත්තටත් ලබා දෙමින් තමයි මේ නැඹුරු කිරීම සිද්ධ කරන්නේ. එනම් පසු නැඹුරුවේ විදුලිය ගමන් කරන්නේ පෙර නැඹුරුවේ විදුලිය ගමන් කරනවා. රයිට්. හොඳයි. ඔය පීඑන් සන්ධිය විශේෂාකාරයකට සකස් කිරීමෙන් අනතුරුව අපි නිර්මාණය කරගන්නවා හරි අපූරු ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ඒ උපාංගය තමයි පුතේ මේ තියෙන්නේ. මොකද්ද මේකේ නම? ඩයෝඩය. ඩයෝඩය. ඩයෝඩ වර්ග කීපයක් තියෙනවා. හරි. ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ඩයෝඩය ගැන. මේකට කියන්නේ ඍජුකාරක ඩයෝඩය කියලා. මේ කළු පාට තියෙන ඍජුකාරක ඩයෝඩය. දැන් LED බල්බේ කියන්නේ ඩයෝඩයක්. ඒක ලයිට් එමිටින් ඩයෝඩ. ආලෝක විමෝචක ඩයෝඩේ. හරි. මෙතන තියෙන ඍජුකාරක ඩයෝඩේ. මේ බලන්න මේක PN සන්ධිය මේ PN සන්ධිය. විශේෂාකාරයකට සකස් කරලා තියෙන. මේ තියෙන්නේ මේක ඇත්ත පෙනුම. ඔයාලට පේනවද මේ රිදි වලල්ලක් එහෙම නැත්නම් සුදු පැහැයක් තියෙන පැත්තක් තියෙනවා. ඒ වගේම මේ වගේ කළු පැහැයක් තියෙන පැත්තක් තියෙනවා. පුතේ මේකේ මේ රිදි වලල්ල තියෙන පැත්තට අපි කියන්නේ කැතෝඩය කියලා. මේකේ මේ කළු පාට තියෙන පැත්තට අපි කියන්නේ ඇනෝඩය කියලා. ඇනෝඩය කියලා. පුතේ ඩයෝඩයක ඇනෝඩය කියන්නේ ධන අග්‍රයට සම්බන්ධ කරන්න ඕන අපි. ඒක ධන අග්‍රය වශයෙන් අපි හඳුන්වනවා. කැතෝඩය කියලා කියන්නේ ඍණ අග්‍රය. පුතේ අපි ඩයෝඩයක් සංකේතවත් කරන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට. මේ ඩයෝඩය ඇනෝඩය අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ ආකාරයට. මේ ත්‍රිකෝණේ මේ පැත්ත තමයි ඇනෝඩේ. මේ පැත්ත කැතෝඩය. මේ පැත්ත කැතෝඩය. දැන් ධාරාව ගලන්නේ ඇනෝඩේ සිට කැතෝඩයට. ධනග්‍රේ ඉඳලා ඍණග්‍රේට් නේ. ඒක තමයි මේ අය අකුර ගහලා මේ විදියට තියෙන්නේ. ධාරාව ඇනෝඩේ ඉඳලා කැතෝඩයට ගන්න. හරි. එතකොට මොකටද මේ ඍජුකාරක ඩයෝඩ? බලන්න වචනේ ඍජුකාරක ඩයෝඩය. එහෙනම් මේ ඩයෝඩ යොදා ගන්නවා ඍජුකරණය සඳහා. මොකද්ද සර් ඍජුකරණය කියන්නේ? ඍජුකරණය කියලා කියන්නේ පුතේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරනවා කියන එක. එහෙනම් මේ ඍජුකාරක ඩයෝඩ මොකටද යොදාගන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරනවා. හොඳයි. දැන් මෙන්න තියෙනවා සරල ධාරාව ඇතිවන ආකාරයේ ප්‍රස්ථාරය. පුතේ සරල ධාරාවක් කියලා කියන්නේ කාලයත් එක්ක විභවান্তরে හරි ධාරාව හරි වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධන ඍණ මාරු වෙන්නේ නැහැ. මේ සරල රේඛාවකින් තියෙන සරල ධාරාව. හරි. කාලයත් සමග විභවান্তরে හෝ ධාරාව වෙනස් නොවන ධාරාව අපි හඳුන්වනවා සරල ධාරාව වශයෙන්. පුතේ කාලයත් එක්ක විභවান্তরে හරි ධාරාව හරි වෙනස් වෙනවනะ. ඒ කියන්නේ ධන ඍණ මාරු වෙනවනะ. මෙන්න මේ විදිහට අපි ඒකට කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. එහෙනම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් අපි නිරූපණය කරන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ තියෙන විදිහට. පැහැදිලිද ඔයාලට? හරි. හොඳයි. දැන් ඩයෝඩ මොකටද පාවිච්චි කරන්නේ කියලා කිව්වේ? ඍජුකරණය සඳහා. ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරන්න. මේ ඍජුකරණයේ ආකාර දෙකකට කරන්න පුළුවන්. එක ඩයෝඩයක් යොදාගෙන කරන්න පුළුවන් ඩයෝඩ හතරක් යොදාගෙන කරන්න පුළුවන්. එක ඩයෝඩයක් යොදාගෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරනවා නම් අපි ඒකට කියන්නේ අර්ධ තරංග ඍජුකරණය කියලා. මෙන්න මේ ආකාරයට. මේ බලන්න එක ඩයෝඩයක් යොදාගෙන මේ තරංගයෙන් අඩක් අපි ඍජු කරගන්න. සම්පූර්ණ නෙමෙයි. ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් අඩක් තමයි මේ ඍජුකරණය කරගෙන තියෙන්නේ. අර්ධ තරංග ඍජුකරණය. ඩයෝඩ හතරක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරලා මෙන්න මේ ආකාරයට කියනවා අපි සේතු ක්‍රමයට සම්බන්ධ කරනවා කියලා. එහෙනම් ඩයෝඩ හතරක් සේතු ක්‍රමයට මේ ආකාරයට සම්බන්ධ කිරීමෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරනවා. ඒකට අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලා.
එනම් බලන්න මේ ප්‍රස්ථාර දෙකේ වෙනස මෙන්න පූර්ණ තරංග ඍජුකරණය. තරංගයේ සම්පූර්ණයෙන්ම කෙලින් කරලා අරගෙන තියෙන පූර්ණ තරංග ඍජුකරණය. මේ තියෙන අර්ධ තරංග ඍජුකරණය. ඊට පස්සේ දැන් අපේ ඉලෙක්ට්‍රොනික පරිපත, ඒ කියන්නේ අපේ ටීවී එක, අපේ ෆෝන් එක, අපේ ගෙදර දොර තියෙන විවිධ උපකරණ, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක වෙන්න මෙහෙම සරල ධාරාවකුත් මදි. ඒක තවදුරටත් සුමටණය කරන්න ඕන. ඒක තවදුරටත් සුමට කරන්න ඕන. එහෙනම් අපි දැන් යනවා සුමටණය කියන කොටසට. සුමටණය කියලා කියන්නේ පුතේ අර්ධ තරංග ඍජුකරණයට ලක්වෙච්ච ධාරාවක් හරි පූර්ණ තරංග ඍජුකරණයට ලක්වෙච්ච ධාරාවක් හරි අවදුරටත් සුමට කරනවා, ස්මූත් කරනවා. ඒ විදුලිය ඉතාම අර සරල ධාරාවේ තිබ්බ අර තනි ඉර අන්නේ ඉරට ගේන්න උත්සාහ කරනවා. ඒ සඳහා අපි පාවිච්චි කරන විද්‍යුත් උපාංගය, ඉලෙක්ට්‍රොනික උපාංගය මොකද්ද පුතේ? ධාරිත්‍රකය. කැපැසිටර් එකක් අපි පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ධාරිත්‍රකය. මෙන්න තියෙන අර්ධ තරංග ඍජුකාරක පරිපථයකට ධාරිත්‍රකයක් දාලා මේ විදියට සුමටණය කරලා. සුමටණය කරාම ප්‍රස්ථාරය මේ විදියට තියෙනවා. මේ තියෙන අර්ධ තරංග ඍජුකරණයෙන් සුමටණයක් නැතුම්. මේ සුමටනයක් සහිතව ප්‍රස්ථාරය. ඊළඟට පූර්ණ තරංග ඍජුකරණයට ලක්වෙච්ච ධාරාවක් සුමටනය කරනවා මෙන්න ධාරිත්‍රකයක් දාලා. එහෙම සුමටනය කරාම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. හරි හරි. දැන් ප්‍රස්ථාර කීයද මතක තියාගන්න ඕන? සරල ධාරාවේ ප්‍රස්ථාරය මතක තියෙන්න ඕන. ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රස්ථාරය මතක තියෙන්න ඕන. සුමටනය රහිත අර්ධ තරංග ඍජුකරණයේ ප්‍රස්ථාරය මතක තියෙන්න ඕන. සුමටණය සහිත අර්ධ තරංග ඍජුකරණයේ ප්‍රස්ථාරය මතක තියෙන්න ඕන. පූර්ණ තරංග ඍජුකරණය සුමටණය රහිත ප්‍රස්ථාරය මතක තියෙන්න ඕන. පූර්ණ තරංග ඍජුකරණයට ලක්වෙච්ච ධාරාව සුමටණය සහිතව ප්‍රස්ථාරයෙන් ඔයාට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. 1යි ප්‍රස්ථාර, 2යි ප්‍රස්ථාර, 3යි 4යි අර දෙකයි 6යි. මේ දෙකයි 6යි. ප්‍රස්ථාර 6ක් මතක තියෙන්න ඕන. ඔය හැඩයයි මතක තියෙන්න ඕන. ඔය ප්‍රස්ථාර 6ේ හැඩය මතක තියෙන්න ඕන. පුතේ දැන් අපි PN සන්ධිය ගැන ඉගෙන ගත්තානේ. මේ PN සන්ධි දෙකක් එකට එකතු කරලා. හොඳට මතක තියාගන්න PN සන්ධි දෙකක් එකට එකතු කරලා අපි හදා ගන්නවා ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ඒකේ නම තමයි පුතේ ට්‍රාන්සිස්ටරය. PN සන්ධි දෙකක් එකට එකතු කරනවා. අන්න අපි හදා ගන්නවා මොකද්ද? ට්‍රාන්සිස්ටරය හදා ගන්නවා. රයිට්? හරි. එතන ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් තියෙනවා. NPN ට්‍රාන්සිස්ටර්, PNP ට්‍රාන්සිස්ටර්. දැන් බලන්න NPN ට්‍රාන්සිස්ටරයක් හදාගන්නේ කොහොමද කියලා. හරි. අර PN සන්ධි දෙකේ P කොටස් දෙක මැදට එන විදියට සෙට් කරනවා මේ. PN සන්ධි දෙකේ P කොටස් දෙක මැදට එන විදියට සෙට් කරනවා. එතකොට NPN ට්‍රාන්සිස්ටර්. PN සන්ධි දෙකේ N කොටස් දෙක මැදට එකතු කරනවා. එතකොට PNP ට්‍රාන්සිස්ටර් මේ. එතකොට PNP ට්‍රාන්සිස්ටර් වෙනවා. දැන් මේ ට්‍රාන්සිස්ටර් එකට පාද තුනක් තියෙනවා. මොනවාද මේ පාද තුන? බේස්, කනෙක්ටර්, එමිටර්. සිංහලෙන් කියන්න සර්. පාදම. මේ තියෙන මගේ මවුස් පොයින්ටර් යන්නේ මේ. පාදම. මේ තියෙන පාදම. මේකට කියන්නේ සංග්‍රාහකය කියලා. සංග්‍රාහකය. මේකට කියන්නේ විමෝචකය කියලා. විමෝචකය කියලා කියනවා. මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් එක සංකේතය. සංකේතය වැදගත්. හරි. හරි. මේ තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටර් එක සංකේතය. දැන් මොනවාද අපි පාද තුන? මෙන්න තියෙනවා පාදම. මෙන්න තියෙනවා සංග්‍රාහකය. මෙන්න තියෙනවා විමෝචකය. දැන් මේ සංකේත දෙක දුන්නොත් කවුද NPN, කවුද PNP කියලා හඳුනගන්නේ කොහොමද? බලන්න මේ විමෝචකයේ යොමු වෙලා තියෙන ඊතලයේ දිහා මේ ඊතලයේ පහළට නම් ඒක NPN ට්‍රාන්සිස්ටරයක්. මේ ඊතලයේ ඉහළට නම් ඒක PNP ට්‍රාන්සිස්ටරයක්. පැහැදිලිද පුතේ? හරි. හරි. ඇයි ට්‍රාන්සිස්ටරයක්? මොකද්ද ට්‍රාන්සිස්ටරේ කාර්යය? ට්‍රාන්සිස්ටරේ පුතේ ධාරා වර්ධකයක් විදිහට අපිට පරිපථවලදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යා පාවිච්චි කරන්න පුළුවන් සංඥා වර්ධකයක් විදිහට. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රත්‍යාවර්තක ධාරා වර්ධකයක් කියලා. හරි.
සරල ධාරාවර්ධකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සංඥාවර්ධකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ස්විචයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරේ වැඩ තුනක් අපිට ගන්න පුළුවන්. සරල ධාරාවර්ධකයක්, සංඥාවර්ධකයක්, ස්විචයක් විදිහට ට්‍රාන්සිස්ටරේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න. හොඳයි. එච්චරයි. මේ පාඩමේ ඉගෙන ගන්න ඕන ප්‍රධාන කරුණු ටික. ඔය ටික දන්නවා නම් අපිට ගොඩාක් මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට වගේ උත්තර ලියන්න පුළුවන්. හරි. 2016 පුතේ මෙන්න ප්‍රශ්න ටික. දැන් මේ පාඩම් ටිකේ මං ඒ කියන්නේ අන්තිම පාඩම් දෙක නැතුන් අනිත් ඔක්කොටම හදාගත්තා. මේ පසුගිය ප්‍රශ්න ටික දාලා හදාගත්තා. හරි. අන්තිම පාඩම් දෙක විතරයි හදාගන්න බැරි වුණේ. ඒක ඉස්සරහට බලමු. හරි. මේ බලන්නකෝ. දැන් මේ 2016 බහුවර්ණ ප්‍රශ්න ආවේ නෑ. රචනා ප්‍රශ්නවල 7 වෙනි ප්‍රශ්නේ C කොටස අහනු. මේ බලන්න සූර්යකෝෂයක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික ඉලෙක්ට්‍රොනික උපාංග. සූර්යකෝෂවල තියෙන්නේ PN සන්ධි. අපි කතා කරලා තියෙනවා PN සන්ධි. එම උපාංග මතට සූර්ය කිරණ පතන විට කුමක් සිදු වේද? ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. සූර්ය පැනලයක් කියලා කියන්නේ සූර්යකෝෂ ගොඩක එකතුවක්. හරි. සූර්යකෝෂ ශ්‍රේණිගතව හා සමාන්තරගතව එකිනෙක සම්බන්ධ කරලා තමයි අපි සූර්ය පැනලයක් හදාගන්නේ. විදුලිය ජනනය කිරීම සඳහා සූර්යකෝෂ භාවිතය ඇති වාසියක්. පරිසර දූෂණයකින් තොරව විද්‍යුතය නිපදවා ගැනීම වගේ උත්තරයකට යන්න පුළුවන්. එච්චරයි 2016. ඕන ඔච්චරයි අහලා තියෙන්නේ. ඔය දැවැන්ත දැන් දරු අමාරුයි කියනවනේ. හරි. ඉතින් ඔච්චරයි අහලා තියෙන්නේ 2016. හරි. ඊළඟ 17. 17 ඉලෙක්ට්‍රොනික උපාංග ටිකක් දීලා ඒවා හඳුනා ගන්න අපිට තියෙනවා. දැන් අපිට මේ පාඩමට අදාළ කොටස් දෙන්නෙක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා. මේ තියෙන්නේ කවුද? ඩයෝඩය. මේ තියෙන්නේ දාරිත්‍රකය. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරය. එතකොට ඩයෝඩේ සංකේතය තමයි R. R තමයි ඩයෝඩය. මේ තියෙන්නේ දාරිත්‍රකයේ පුතේ. මේ එක ගාණ ඉරි දෙකක් වගේ තියෙන දාරිත්‍රකයේ සංකේතය. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරය. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරය. ඉතින් අනිත් දෙකත් ඔයාලට මතකද දන්නේ. මේ තියෙන ආලෝක විමෝචක ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. මේක ප්‍රතිරෝධකයක්. මේ සංකේතයෙන් නම් පෙන්වන්නේ ඒකත් ප්‍රතිරෝධකයක්. ඒක විචල්‍ය ප්‍රතිරෝධකයක්. ඒක විචල්‍ය ප්‍රතිරෝධකයක් වෙන්නේ. රයිට්. හරි. ඊළඟට අපින් අහනවා ප්‍රශ්න ටිකක් අහගෙන යනවා. හරි. මේ බලන්න මෙතන අර සන්ධි ක්‍රමයට අපිට සම්බන්ධ කරලා දීලා තියෙනවා අපේ ඩයෝඩ 4. හරි. ඒ විදිහට ප්‍රශ්න ටිකක් අහගෙන යනවා. එතකොට 2017 රචනා ප්‍රශ්න කොටසක් අහනවා. නෑ සෝරි. ව්‍යුහගත ප්‍රශ්න කොටසක්. සෝරි. නෑනේ රචනාද. ව්‍යුහගත. 2017 4 වෙනි ප්‍රශ්නේ B කොටස. දැන් සාමාන්‍යයෙන් විවගත ප්‍රශ්න A සහ B කියලා කොටස් දෙකක් තියෙනවානේ. එකෙන් B කොටස. හරි. මේ අපේ පාඩමෙන් ප්‍රශ්න ටිකක් අහගෙන යනවා. 2017. බහුවර්ණ ප්‍රශ්න නෑ 2017. රයිට්. හරි. ඊළඟට එනවා අපි 2018ට. 2018ට. 2018 බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා 4 වෙනි ප්‍රශ්නේ විදිහට. මේ බලන්න. සිලිකන් NPN සන්ධි ට්‍රාන්සිස්ටර් පිළිබඳව පහක් දක්වා ඇති ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය අහන්නේ. සංඥාවක් වර්ධනය කරන්න පුළුවන්ද? ඔව් ට්‍රාන්සිස්ටරයකින් අපිට සංඥා වර්ධකයක් විදියට කතා කරන්න පුළුවන්. ස්විචයක් ලෙස පාවිච්චි කරනවද? ඔව්. ධාරා වර්ධකයක් විදියට පාවිච්චි කරනවද? ඔව්. ඉතින් ඔය තුන තමයි ට්‍රාන්සිස්ටරයක කාර්යය. ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ඍජුකරණය සඳහා යොදා ගන්නවද? නැහැ. ඒක කරන්නේ මෙන්න මේ ඩයෝඩේ. ඩයෝඩ. හරි. එහෙනම් උත්තරේ 4. 2018 බහුවර්ණ ප්‍රශ්න 1යි. මෙන්න තව බහුවර්ණ ප්‍රශ්නයක් අහලා තිනවා. මෙන්න බලන්න අර මං කියවන ප්‍රස්ථාර 6 කටපාඩමේ තියෙන ඕන ප්‍රස්ථාර 6. හරි. මේ බලන්න ඒ කිලිම ප්‍රස්ථාරයක් අහලා තිනවා. ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් පූර්ණ තරංග ඍජුකරණයට භාජනය කර දාරිත්‍රකයන් මගින් සුමටණය කරන ලදී. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ කාලය සමග විචලනය වීම නිරූපණය කරන්නේ පහත් දැක්වෙන කුමන ප්‍රස්ථාරයේද? දැන් මේ ප්‍රස්ථාර 6 පුළුවන් නම් මේවා නැති. පළවෙනි ප්‍රස්ථාරයේ සරල ධාරාව. සරල ධාරාවනේ. හරි. දෙවෙනි ප්‍රස්ථාරය තමයි පූර්ණ තරංග ඍජුකරණය සුමටණය රහිත. ඒ කියන්නේ දාරිත්‍රකයක් නැහැ.
තුන්වෙනි ප්‍රස්ථාරය තමයි අර්ධ තරංග ඍජු කරණය. සුමටනේ නැහැ. හතරවෙනි ප්‍රස්ථාරය තමයි පූර්ණ තරංග ඍජු කරණයට ලක් කරලා දාරිත්‍රකයක් දාලා සුමටනයක් කරන. හරි එහෙනම් උත්තරේ හතර. ඒතර 2018 බහුවන් ප්‍රශ්න 2යි. හරි එච්චරමයි අහලා තියෙන්නේ. හරි ඊළඟ 2019 බහුවන් ප්‍රශ්නයකට යනවා 20වෙනි බහුවන් ප්‍රශ්නයට. 2019 නවවෙනි ප්‍රශ්නේ B කොටස. හරි B එන කොටසක්. හරි රචනා ප්‍රශ්නවල නවවෙනි ප්‍රශ්නේ B කොටස දෙවැන්ත කොටසක් විදියට ප්‍රශ්න කරනවා. 2019. හරි ඊළඟ 2020 බහුවන් ප්‍රශ්නයක් එනවා 38වෙනි බහුවන් ප්‍රශ්නය. ඊළඟ 2020 ආයෙත් නවවෙනි ප්‍රශ්නේ B කොටස. දැන් බය වෙන්න එපා, B කොටසේ ඔක්කොම ප්‍රශ්න නෙමෙයි. B කොටසෙන් මේ පොඩි ප්‍රශ්න තුනක් අහන්න. හරි B කොටසේ මේ වගේ රූපතරණක් දීලා මෙන්න මේ වගේ ප්‍රශ්න තුනක් අහනවා. තව මේක උඩ 1-2 ප්‍රශ්න තියෙනවා. ඒ වගේ කොටසුත් තියෙනවා. මේ ප්‍රශ්න තුන තමයි අහන්න. හරි ඒකෙත් අහන්නේ මේ ඍජු කරණය, ඊට අදාළ ප්‍රස්ථාර, ඒ වගේ දේවල් අහන්න. හරි ඊළඟ 2021 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධ නිවැරදි වර්ණය තෝරන්න. NPN මේ තියෙන NPN. එතකොට ඒකේ පාදම විමෝචකයේ සංග්‍රාහකය. දැන් මේකනේ මේකේ පාදම. හරි. මේක තමයි පාදම. පාදම වෙන්නේ N එහෙනම්. හරි. එතකොට මේක සංග්‍රාහකයෙන් සංග්‍රාහකයේ P විමෝචකයත් P. එහෙනම් උත්තරේ NPN නේ. sorry මේ NPN නෙවෙයි, sorry මේක මේ බලන්න මේ NPN. එතකොට මේකේ පාදම වෙන්නේ P, පාදම වෙන්නේ P. ඉතිරි දෙක NN. ඒ කියන්නේ N මේ සංග්‍රාහකයත් N, විමෝචකයත් N. මේ NPN. හරි හරි. ඉතින් මේ සැරේ අහයිද දන්න PNP එක. හරි. එතකොට N පාදම වෙනවා PNP එකේ. සංග්‍රාහකය විමෝචකයයි PP විදිහට එනවා. හරි හරි. ඊට 2021 නැවතත් නවවෙනි ප්‍රශ්නේ B කොටසේ පොඩි කෑල්ලක් අහලා තියෙනවා. පොඩි කෑල්ලක්. ට්‍රාන්සිස්ටරේ ව්‍යුහය පරිපත්‍ය සංකේතයේ ඇඳ නම් කරන්නලු. හරි. සාමාන්‍ය මතක තියාගන්න පුතේ, ඔයාගේ සිලබස් එකේ ඔයාට පරිපත වලට යොදාගන්න NPN ට්‍රාන්සිස්ටර්. හරි. මෙන්න මේ සංකේතය තමයි උතනට ඇඳෙන්න ඕනේ. 2022 ප්‍රශ්නයක් අහලා නැහැ. හරි. එහෙනම් 23 මොනවාවේද? 22 එකදු බහුවරණ ප්‍රශ්නයක්වත් අහලා නැහැ 22. හරි කිසිදු ප්‍රශ්නයක් අහලා නැහැ. එහෙනම් මට හිතෙනවා බහුවරණ ප්‍රශ්න 1යි 9වෙනි ප්‍රශ්නේ රචනා කොටසක් අහන්න. හරි. බහුවරණ ප්‍රශ්න 1යි 9වෙනි ප්‍රශ්නේ රචනා කොටසක් අහන්න. සෙට් වෙලා යන්න. හරි. අනිවාර්යෙන් බහුවරණ ප්‍රශ්නයක් නම් ෂුවර්. හරි. ෂුවර් ඇන් ෂෝට්. හරි. ඒතර විශේෂයෙන් මතක තියාගන්න ඩයෝඩය, ඩයෝඩේ ව්‍යූහය, ඩයෝඩේ තියෙන පාද, ඩයෝඩේ මොකටද ගන්නේ, ඊළඟට පූර්ණ තරංග ඍජුකරණය, අර්ධ තරංග ඍජුකරණය, අර ප්‍රස්ථාර 6, ඊළඟට ට්‍රාන්සිස්ටරය, ට්‍රාන්සිස්ටර් වර්ග 2, ට්‍රාන්සිස්ටරේ භාවිත, ට්‍රාන්සිස්ටරේ සංකේත 2, ඔන්න ඔය ටික පොඩ්ඩක් වැඩිපුර බලාගෙන යන්න. හරි හරි. විද්‍යුත් රසායනය 12වෙනි පාඩම. දැන් මේ පාඩමිනුත් පාඩමේ රචනා ප්‍රශ්න කොටසක් අහන. හරි. සාමාන්‍ය මේ කොටස ගොඩක් දරුව අතහරිනවා. ඒ වුණාට ඉතින් ගොඩ දාගන්න පුළුවන්. හරි. ගොඩ දාගන්න පුළුවන්. ඔන්න මම මේ කියලා දෙන ෂෝට් නෝට් එක හරියට තේරුම් ගත්තා නම් ඒ ටිකින්ම තමයි අහන්නේ. හරි. මේ බලන්න. පුතේ මේ අපිට වචන හතරක් ඉගෙන ගන්න තියෙනවා. මොනවද දැන්? ඔක්සිකරණය, ඔක්සිහරණය, ඇනෝඩය, කැතෝඩය. වචන හතර. ඔක්සිකරණය කියලා කියන්නේ පුතේ යම් පරමාණුවකින් හරි අයනයකින් හරි අයන ඛණ්ඩයකින් හරි ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවනේ. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් ඔක්සිකරණයක්. එහෙම කියන්නම්. දැන් උදාහරණයක් මේ බලන්න. සින් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරනවා. සින් දෙකයි දන අයන හදමි. රයිට් ඔක්සිකරණය. ඊළඟට යම් පරමාණුවකින් හරි අයනයකින් හරි අයන ඛණ්ඩයකින් හරි ඉලෙක්ට්‍රෝන ගන්නවනම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවනම් ඔක්සිහරණයක්. ඔක්සිහරණයක්. ඔක්සිහරණය. දැන් මේ බලන්න උදාහරණ.
හයිඩ්‍රජන් ධනායන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකගාන අරගෙන හයිඩ්‍රජන් වායුව හදන. පයිටන ඉලෙක්ට්‍රෝන ගත්තා ඔක්සිහරණය ඔක්සිහරණය මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිටකරන ප්‍රතික්‍රියාවක් එහෙමනත්තම් මේ විදියට ඉලෙක්ට්‍රෝන ලබාගන්න ප්‍රතික්‍රියාවක් එන විදිකට කිව්ව ඔක්සි කරන ප්‍රතික්‍රියාවක් මේ වගේ ඔක්සි හරණ ප්‍රතික්‍රියාවක් මේ වගේ අපි හඳුන්වනවා අර්ධ ප්‍රතික්‍රියාවක් කිය මේ අපි හඳුන්වන්නේ අර්ධ ප්‍රතික්‍රියා කිය අර්ධ ප්‍රතික්‍රියා කිය හරි ඉලට අපි ඉගෙන ගන්න තියෙන වචන දෙක ඇනෝඩයයි කැතෝඩයයි පට්ට ලේසි මේ බලන්න ඔක්සි කරණය වන ඉලෙක්ට්‍රෝඩය මේ පාඩමේදී අපි අර විදුලිය ගමන් කරවන්න යොදාගන්න සන්නායක ඉලෙක්ට්‍රෝඩ වශයෙන් හඳුන්වනවා. දැන් ඉලෙක්ට්‍රෝන පිටකරන ඉලෙක්ට්‍රෝඩය. හරි. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය තමයි අපි හඳුන්වන්නේ ඇනෝඩය කියන. හරි. යම් ඉලෙක්ට්‍රෝඩයකින් ඉලෙක්ට්‍රෝන පිටකරනවා නම් ඒතන ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වනවා ඇනෝඩය කියන. ඔක්සි හරණය වන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වනවා කැතෝඩය කිය. යම් ඉලෙක්ට්‍රෝඩයක් අසලින් ඉලෙක්ට්‍රෝන ලබාගන්නවන එක ඔක්සි හරණය වෙනවන ඒ ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වන්නේ කැතෝඩය කිය හොඳයි ඉරන මේ පාඩමි අපි කෝෂවර්ග දෙකක් සාකච්ඡා කරනවා මෙ හරියට තේරුම් ගන්න හරි පුතේ එකක් තමයි විද්‍යුත් රසායනික කෝෂ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන කෝෂ තමයි විද්‍යුත් රසායනික කෝෂ. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍යයක් යොදාගෙන ධාරාවක් උපදව ගන්න. හරි? දැන් මේක බලන්න මේකට ධාරාවක් අපි දෙන්නේ නැහැ. මේකට විදුලියක් අපි සපයන්නේ නැහැ. මේකෙන් විදුලියක් අපි හදා ගන්න. දැන් හයේ පන්ති ඉගෙන ගත්ත සරල කෝෂයේ මතකද? නේ? තඹ තහඩුවකුයි, කොපර් තහඩුවකුයි නේ? තනුක සල්ෆියුරික් අම්ලයට දාලා අපි අර තඹ තහඩුව සහ කොපර් තහඩුවෙන් වයර් දෙකක් අරගෙන විදුලිය නිෂ්පාදනය කරේ සරල කෝෂය ඒක විද්‍යුත් රසායනික කෝෂයක් විද්‍යුත් රසායනික කෝෂය මතක තියාගන්න හරි එතකොට ඉතින් සුපුරුදු විදිහට විද්‍යුත් රසායනික කෝෂය දැන් මෙතන නම් සින්ක් සහ කොපර් යොදාගෙන තියෙන්නේ එතකොට සින්ක් වලින් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඔක්සිකරණයක් ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වන්නේ එහෙනම් ඇනෝඩය විදියට ඇනෝඩය විදියට කොපර් තහඩු අසලින් තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඔක්සිහරණයක් ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වනවා කැතෝඩය කිය මෙන්න කැතෝඩය කියලා හඳුන්වනවා හරි එතකොට ඉලෙක්ට්‍රෝන ධාරාව ගලන්නේ ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රයට. දැන් ඇනෝඩය අපි හඳුන්වන්නේ ඍණාග්‍රය වශයෙන්. හරි. කැතෝඩය අපි හඳුන්වනවා ධනාග්‍රය වශයෙන්. එතකොට ඉලෙක්ට්‍රෝන ධාරාව ගලාගෙන යන්නේ ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රයට. සම්මත ධාරාව ගලන්නේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට. වෙන විදිහකට කිව්වොත් ඇනෝඩයේ සිට කැතෝඩයට ඉලෙක්ට්‍රෝන ධාරාව යන කැතෝඩයේ සිට ඇනෝඩයට මොකක්ද යන සමත ධාරාව ගමන් ඊළඟ කෝෂ වර්ගය තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂ විද්‍යුත් විච්ඡේදන කෝෂ මේ බලන්න විද්‍යුතය සන්නායනය කරන ඒ කියන්නේ විදුලිය ගමන් කරන ද්‍රවයක් හරි ද්‍රාවණයක් හරි තුලින් අපි ධාරාවක් යවලා රසායනික විපර්යාසයක් ඇති කරගන්න කෝෂ හඳුන්වනවා විද්‍යුත් විච්ඡේදන කෝෂ කියලා. මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා විද්‍යුත් විච්ඡේදනය කියලා. මේ තියෙන්නේ. දැන් විද්‍යුත් විච්ඡේදනයක් එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේදන කෝෂයක තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේකට ධාරාවක් සපයනවා. මේ බලන්න මේ වෝල්ට් 4ක ධාරාවක් සපයනවා මෙතන. හරි.
ධාරාවක් සපයනවා විදුලිය ගමන් කරන ද්‍රවයකට හෝ ද්‍රාවණයකට. පුතේ විදුලිය ගමන් කරන ද්‍රවයක් හරි ද්‍රාවණයකට හරි අපි මොකක්ද කිව්වේ? විද්‍යුත් විච්ඡේදයක් කියලා කිව්වේ. අපිට මෙහෙම කියන්නත් පුළුවන්. විද්‍යුත් විච්ඡේදයකට ධාරාවක් සපේලා රසායනික වෙනසක් ඇති කරගන්න එක තමයි අපි හඳුන්වන්නේ විද්‍යුත් විච්ඡේදනය කියලා. විද්‍යුත් විච්ඡේදනය කියලා හඳුන්වනවා. හරි. මේ සඳහා යොදා ගන්න සන්නායකය පෙර පුරුදු පරිදිම ඉලෙක්ට්‍රෝඩ කියලා අපි හඳුන්වනවා. පුතේ ඉලෙක්ට්‍රෝඩ ಜಾති දෙකක් තියෙනවා. සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ සහ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියන. ඒතර සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් ගත්තොත් එහෙම ඒවා මේ තියෙන රසායනික ද්‍රව්‍යයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ගත්තොත් මේ තියෙන රසායනික ද්‍රව්‍යයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. ඒ දෙක විශේෂයෙන් මතක තියාගන්න. එකක් ප්ලැටිනම් අනිත් එක කාබන්. අපි බොහෝ විට විද්‍යාගාරයේ යොදාගන්නේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. ඒ තමයි කාබන්. right? හරි. ඊළඟට මේ විද්‍යුත් විච්ඡේදනයේ භාවිත තියෙන. එක එක ප්‍රබල භාවිතයක් තමයි පුතේ විද්‍යුත් ලෝහාලේපණය. විද්‍යුත් විච්ඡේදනයේ භාවිතය. විද්‍යුත් ලෝහාලේපණය. මොකද විද්‍යුත් ලෝහාලේපණය කියලා කියන්නේ? විද්‍යුත් විච්ඡේදනයේ යොදාගෙන යම් පුෂ්ඨයක් මත ලෝහයක් ආලේප කරගන්න. විද්‍යුත් විච්ඡේදනයේ යොදාගෙන යම් පුෂ්ඨයක් මත ලෝහයක් ආලේප කරගන්න. අපි කියනවා විද්‍යුත් ලෝහාලේපණය කියලා. ලෝහාලේපණය කියලා කියනවා. හරි. විද්‍යුත් ලෝහාලේපණයේදී ඔයා මතක තියාගන්න ඕන කරුණු තුනක් තියෙනවා. හරි. තට මේ කරුණු තුන මතක තියාගන්න. හරි. විද්‍යුත් ලෝහාලේපණයේදී ආලේප කරගන්න ඕන ලෝහය වස්තුව කියන්නම්. ආලේප කරගන්න ඕන වස්තුව. හැන්දක් හරි, වලල්ලක් හරි, මුද්දක් හරි, මාලයක් හරි, අණයක් හරි, මොකක් හරි. ආලේප කරන්න ඕන වස්තුව සම්බන්ධ කරන්නේ විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රය. හරි. විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රය. ඒතර මෙහිදී විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රය අපි කැතෝඩය කියලා හඳුන්වනවා. මෙහිදී විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රය අපි කැතෝඩය විදිහට හඳුන්වනවා. මෙහෙම කියන්න පුළුවන් ඒතර. විද්‍යුත් ලෝහාලේපණයේදී කැතෝඩය ලෙස සම්බන්ධ කළ යුතු වන්නේ ආලේප කළ යුතු වස්තුවයි. පැහැදිලිද? දැන් මෙතන නම් මෙන්න හැන්දක් දාලා තියෙනවා. හරි. ඊළඟට විද්‍යුත් සැපයුමේ ධනාග්‍රය විදිහට ආලේප කරන්න ඕන ලෝහ කැබැල්ලක් සම්බන්ධ කරන්න ඕන. රත්තරන් ගානව නම් රත්තරන් කෑල්ල. රිදී ගානව නම් රිදී කෑල්ල. තඹ ගානව නම් තඹ කෑල්ල. දැන් මේ බලන්න විද්‍යුත් සැපයුමේ ධනාග්‍රයට මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ තඹ කැබැල්ල. ඒකේ අදහස මේ හැන්දේ ආලේප වෙන්නේ තඹ. හරි. මෙහෙම කියන්නත් පුළුවන්. පුතේ මෙතන විද්‍යුත් සැපයුමේ ධනාග්‍රයට සම්බන්ධ මේ ඉලෙක්ට්‍රෝඩය එහෙම නැත්නම් මෙතන නම් තඹ තහඩුව අපි ඇනෝඩේ වශයෙන් හඳුන්වනවා. එහෙනම් ඇනෝඩේ ලෙස ගන්න ඕන මොකද්ද විද්‍යුත් ලෝහාලේපණයේදී? ආලේප කළ යුතු ලෝහයෙන් ලෝහ කැබැල්ල ගන්න ඕන. හරි. ඊළඟට දැන් මේකට අපි විදුලිය ගමන් කරන ද්‍රවයක් හරි ද්‍රාවණයක් හරි ගන්නවානේ. සාමාන්‍යයෙන් ගන්නේ අපි ලවණයක්. විද්‍යුත් ලෝහාලේපණයේදී ගන්න ලවණයක්. එතකොට මේ ගන්න ලවණය තුළ ආලේප කරන ලෝහය අන්තර්ගත වෙන්න ඕන. දැන් උදාහරණයක් කියන්නම්. දැන් මෙතන මේ හැන්දේ තඹ ගාන්න යන්නේ අපි. එතකොට මේ ද්‍රාවණයේ තඹ තියෙන්න ඕන. එහෙනම් මොකද සුදුසු? කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් තමයි සුදුසු. හරි. දැන් ඔයා හිතන්න, දැන් අපි හිතමු මේ හැන්දේ රත්තරන් ගාන්න යනවා කියලා හිතමු, ජොලියට හිතමු. එතකොට මේ ඇනෝඩේ විදිහට මොකද්ද පාවිච්චි කරන්න ඕන? රත්තරන් කෑල්ල. ද්‍රාවණයේ විදිහට මොකද්ද පාවිච්චි කරන්න ඕන? රත්තරන් අඩංගු ද්‍රාවණයක්. අපිට ගන්න පුළුවන් ගෝල්ඩ් සයනයිට් වගේ ද්‍රාවණයක් ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය කරුණු තුන. ඒ කියන්නේ කැතෝඩේට මොකද්ද දාන්නේ? ඇනෝඩේට මොකද්ද දාන්නේ? ද්‍රාවණයේ විදිහට මොකද්ද ගන්න කියන එක ඔයා තේරුම් ගන්න ඕන. රයිට්? හරි. හොඳයි. ඒ පාඩමේ අපි ඉගෙන ගන්න තවත් ඉතාම වැදගත් කාරණයක් තමයි මේ මල බැඳීම කියන එක. හරි. මල බැඳීමට යන්න ඉස්සෙල්ලා
මේ ලෝහ කාලයක් එක්ක ඒගොල්ලන්ගේ දිස්නය අඩු කරගන්න. නැහිතන් මේ පිහි දෙක කඩෙන් ගෙනාපු දවස අද කියලා හිතන්. තට දිලිසෙනවා නේද? දැන් මේවා දිලිසෙනවද නැහැ? එහෙනම් මෙන්න මේකට අපි කියනවා පුතේ ලෝහ මලින වෙනවා කියන. ඒ කියන්නේ ලෝහවල දිස්නය අඩු වෙලා යන එක. ලෝහවල දිස්නය අඩු වෙලා යන එකට අපි කියනවා ලෝහ මලින වෙනවා කියන. ලෝහ මලින වෙනවා කියලා කියන. රයිට්. ඊට පස්සේ ලෝහ මලින වෙලා නවතින්නේ නැහැ. එතනින් ඉස්සරහට තව තව පියවර සිද්ධ වෙනවා. මේ බලන්නකො. ලෝහයක් වායුගෝලයට හා තෙතමනයට නිරාවරණය වීමෙන් එහි පුෂ්ඨයේ රසායනික විපර්යාසය වලට ලක්වීම ලෝහ විකාදනයයි. දැන් මේ ලෝහ වාතයට නිරාවරණය වුණාම මේ වායුගෝලයේ තියෙන ජලය එහෙම අරගෙන මේ ලෝහ අඩංගු පුෂ්ඨ වලින් මේ පුෂ්ඨ රසායනික විපර්යාස වලට ලක් වෙනවා. වාතයට නිරාවරණය කරලා තිබ්බම ලෝහ වායුගෝලයේ ජල වාෂ්ප එහෙම නැත්නම් මේ ජලය යොදාගෙන ඒ ලෝහ පුෂ්ඨය රසායනිකව වෙනස් වෙනවා. ඒකට අපි කියනවා විකාදනය වෙනවා කියලා. එහෙනම් මොකද්ද ලෝහයක් විකාදනය වෙනවා කියලා කියන්නේ? ලෝහයක් වායුගෝලයට හා තෙතමනයට නිරාවරණය වීමෙන් එහි පුෂ්ඨයේ රසායනිකව විපර්යාස වලට ලක්වීම විකාදනය කියලා හඳුන්වනවා. දැන් යකඩ හරි වානේ හරි විකාදනයට ලක් වුණොත් ලක් වෙනකොට අපි ඒකට විශේෂ නමක් පාවිච්චි කරනවා. ඒකට අපි කියනවා මල බැඳීම කියලා. එහෙනම් රත්තරම් මල බැඳෙනවද? ඇලුමිනියම් මල බැඳෙනවද? නැහැ. ඇලුමිනියම් විකාදනය වෙන්න පුළුවන්. හරි. වෙන මැග්නීසියම් විකාදනය වෙන්න පුළුවන්. යකඩත් විකාදනය වෙනවා, වානෙත් විකාදනය වෙනවා. ඕන ලෝහයක් විකාදනය වෙනවා. හරි. හැබැයි යකඩයි වානේ විකාදනය වෙන එක මල බැඳීම කියලා. මේ විශේෂයෙන් හඳුන්වනවා අපි. හරි. හරි. එතකොට දැන් මේ යකඩ මල බැඳීම ගැන අපි ඉගෙන ගන්න ඕන. මේ පාඩමේ තියෙනවා අපිට. එකනේ යකඩ මල බැඳීම කියලා කියන්නේ වෙන විදිහකට කියනවනම් යකඩ විකාදනය වෙන එක. යකඩ විකාදනය වෙන එක. හරිනේ? හරි. එතකොට යකඩ මල බැඳීම සඳහා අත්‍යවශ්‍ය සාධක දෙකක් තියෙනවා. එකක් ඔක්සිජන්, අනිත් එක ජලය. නැත්තම් තෙතමනි. ඔක්සිජන් සහ ජලය අවශ්‍ය වෙනවා යකඩ මල බැඳීම සඳහා. හරිනේ? හරි. ඊළඟට යකඩ මල කියන්නේ මොනවාද? ප්‍රශ්න කරන්න පුළුවන් ඔයාලට. යකඩ මල කියලා කියන්නේ රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක්. මේ තියෙන්නේ. දැන් මෙතන බැලුවොත් රතු පාටට උහුරු දුඹුරු පාටක් තියෙනවා. නේ? රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක්. යකඩ මල කියලා අපි හඳුන්වනවා. ඇත්තටම යකඩ මලවල රසායනික නම තමයි සජල ෆෙරික් ඔක්සයිඩ්. සජලයි කියන්නේ ජලාණු සහිතයි කියන එක. මේ බලන්න Fe2O3 තිතක් XH2O මේ තමයි සජල ෆෙරික් ඔක්සයිඩ් වල සූත්‍රය. දැන් මෙතන X කියලා දාලා තියෙන ජලාණු ගාන වෙනස් වෙන්න පුළුවන්. 100යි හරි 200යි හරි කීයයි හරි වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා එතන ජලාණු ගාන වෙනස් වෙන්න පුළුවන් නිසා අපි X දාලා තියෙනවා. හරි. මේක අපි හඳුන්වන්නේ සජල ෆෙරික් ඔක්සයිඩ් කියලා. Fe2O3 තිතක් XH2O. මේක මතක තියාගන්න. හොඳයි. ඊළඟට දැන් මේ යකඩ මලබැඳීමෙන් එහෙම නැත්නම් මේ වානේ මලබැඳීමෙන් අපි ආරක්ෂා කරගන්න එපේ. මලබැඳීමෙන් මේගොල්ලන්ව අපි ආරක්ෂා කරගන්න ඕන. මලබැඳීමෙන් මේගොල්ලන්ව ආරක්ෂා කරගන්න අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. යකඩ මලබැඳීමෙන් ආරක්ෂා කරගන්න ක්‍රම දෙකක් පාවිච්චි කරන්න. එකක් ඇනෝඩී ආරක්ෂණය, අනිත් එක කැතෝඩී ආරක්ෂණය. පුතේ දැන් ඇනෝඩියක් කිව්වේ මොකද්ද? ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩ. ඇනෝඩ කියල කියන්නේ ඔක්සිකරණය වෙන එකනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන එක. හරි. එතකොට දැන් යකඩ මල බැඳෙනවා කියලා කියන්නේ යකඩ වලින් ඉලෙක්ට්‍රෝන පිට කරලා Fe2 ධනායන හදනවා කියන එක. මේ තියෙන්නේ යකඩ වල ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේක වුණොත් යකඩ මල බැඳෙනවා. යකඩ විකාදනය. හරි? හරි. මෙන්න මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව නවත්ත ගන්න පුළුවන් නම් අපිට පුළුවන් යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න. මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ යකඩ මල බැඳීමට අවශ්‍ය සාධක එයාගේ යවට තිබුණොත්. ඒ කියන්නේ
ඔක්සිජන් සහ ජලය. එහෙනම් අපිට පුළුවන්නම් ඔක්සිජන් සහ ජලය මේ දෙකමාරි මේ දෙකින් එකක් හරි යකඩයත් එක්ක ගැටෙන එක නවත්තන්න. අන්න මල බැඳෙන්නේ නෑ යකඩේ. ඒ කියන්නේ අපි යකඩය ආරක්ෂා කරනවා ඔක්සිකරණය වෙන්ඩ ඉඩ දෙන්න ඇතු. ඒ සඳහා යකඩ මලබැඳීමට අවශ්‍ය සාධක යකඩත් එක්ක ගැටෙන්ඩ ඉඩ දෙන්නේ. ඒ කියන්නේ යකඩ ඇනෝඩයක් වෙන එකෙන් වලක්ව ගන්න. මේ ආරක්ෂණ ක්‍රමයට අපි කියනවා ඇනෝඩී ආරක්ෂණය කිය. මෙකට මොකද කරන්න පුළා. යකඩ පුෂ්්‍ර මත තින්නාලේප කිරීම. තින් එස්සෙන් කියල කියන්න ටින් තින් සැමටින් කියල කියන් සැමටින් ලේව තමයි ගාලතිය යකඩවල තමයි ටින් ආලේප කරලති. යකඩ පුෂ්ට මත ටින් ආලේප කිරීම. ඉලන්න තීන්ත ගන්න පුළුවන් ග්‍රීස් ආලේප කරන්න පුළුව. මේ ඔක්කොම ඇනෝඩී ආරක්ෂණ යකඩේ ඇනෝඩය අබ්බවට පත්වීම වලක් වනෝ. ඇනෝඩී ආරක්ෂණ මතක තියාගන්න. ඊළඟට අපිට පුළුවන් කැතෝඩී ආරක්ෂණය කියන උපක්‍රමය යොදාගන්න යකඩ මලබැදීමෙන් ආරක්ෂා කරගන්න. ඒක තමයි වඩා හොඳම ක්‍රමය. හොඳම ක්‍රමය. එහිදී අපි කරන්නේ යකඩයත් එක්ක සම්බන්ධ කරනවා යකඩවලට වැඩිය සක්‍රියතාවෙන් වැඩි ලෝහයක්. හරි? ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ යකඩවලට ඉහළින් ඉන්න ලෝහයක් යකඩත් එක්ක සම්බන්ධ කරනවා. යකඩත් එක්ක සම්බන්ධ කරනවා. එතකොට අර සක්‍රියතාවය වැඩි ලෝහය ඔක්සිකරණයට ලක් වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එයා පිට කරනවා. ඒ කියන්නේ එයා ඇනෝඩීය ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් එයා ඇනෝඩයක් බවට පත් වෙනවා. එයා ඇනෝඩයක් වෙනවා. ඇයි ඔක්සිකරණය වෙන්නේ? ඒක ඇනෝඩේනේ. හරි? ඇනෝඩයක් විදියට එයා ක්‍රියාත්මක වෙනකොට යකඩවලට ඇනෝඩයක් වෙන්න ඕනේ නෑනේ. එහෙනම් එයා ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ නෑ. Fe2 දනායන හදමින් එයා ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ නෑ. එහෙනම් පුතේ ඇනෝඩයක් වෙන්න පුළුවන් ලෝහයක් යකඩත් එක්ක සම්බන්ධ කරාම අපි හඳුන්වනවා ඒක කැතෝඩී ආරක්ෂණය කියලා. මේ බලන්න කියන කතාව. ඇනෝඩී ලෙස ක්‍රියා කළ හැකි ප්‍රතික්‍රියාවෙන් ඉහළ ලෝහයක් කැපවීමෙන් යකඩ මලබැඳීමෙන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය කැතෝඩී ආරක්ෂණය නම් වේ. මේක උදාහරණ මේ බලන්න. යකඩ පුෂ්ඨ මත සින් කාලේප කරන. ඒක තමයි අපේ නියම හොඳම ක්‍රමය මේක. සින් කාලේප කරන. මේකට අපි කියනවා ගැල්වනයිස් කරනවා කියලා. තින් ගාන්නේ ඇනෝඩී ආරක්ෂණයට. සින් ගාන්නේ කැතෝඩී ආරක්ෂණයට. මතක තියාගන්න. හරි? මතක තියාගන්න. හරි. හොඳයි. රයිට් අප් යන් එනවා. ඔකේ මූලික දේවල් ටික ඔය ටික ප්‍රශ්න වලට පොඩ්ඩක් යන්. පුතේ 2016 බහුවර්ණ ප්‍රශ්නයක් අහලා තියෙනවා. 2016 බහුවර්ණ ප්‍රශ්නයක් එච්චරමයි අහලා තියෙන්නේ. තේරෙනවද? 2016 එච්චරමයි අහලා තියෙන්නේ. එකම එක බහුවර්ණ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. 2017 බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා. 2017 රචනා ප්‍රශ්නවල B කොටස. Right? තනිකර විද්‍යුත් රසායනික කෝෂයයි විද්‍යුත් විච්ඡේදන කෝෂයක විදිහට ප්‍රශ්න කරගෙන යනවා. කෝෂ දෙක මේ දීලා තියෙනවා. හරි. හරි. ඊළඟට 2017 බහුවර්ණ ප්‍රශ්නයක් ඇහුවා. රචනා ප්‍රශ්න කොටසක් ඇහුවා. දෙවන්ත රචනා ප්‍රශ්න කොටසක්. හරි. අයනිකා එකක් නෙමෙයි මේ B කොටසම. හරි. 6 වෙනි ප්‍රශ්නේ B කොටසම මේක. හරි. ඊළඟට 2018 බහුවර්ණ ප්‍රශ්න නැහැ. රචනා ප්‍රශ්නවල 9 වෙනි ප්‍රශ්නේ A කොටස. මේ දීලෝහ ආචරණය කියලා අපි මේ පාඩමේ අන්තිමට පොඩි පරීක්ෂණයක් සැලසුම් කරනවා. අන්නේ පරීක්ෂණය ඒ කියන්නේ යකඩත් එක්ක එක එක ලෝහ සම්බන්ධ කරලා මල බැඳිනවද නැද්ද අනම්මනම් බලනවා අපි. අපි ඒකට කියනවා දීලෝහ ආචරණය කියලා. මේ ඒකේ ඒ පරීක්ෂණය සම්බන්ධව තමයි මේ ප්‍රශ්න කරන්නේ 9 වෙනි ප්‍රශ්නේ A කොටස 2018. ඊළඟට 2019 ඒ කොටස. හරි, දවැන්ත කොටසක් අහනවා 2019. ගොඩාක් අහනවා නේ, ගොඩාක් ප්‍රශ්න අහනවා. මෙතෙන්දී විද්‍යුත් විච්ඡේදක කෝෂයක් තමයි දීලා තියෙන්නේ. ඒක යොදාගෙන තමයි ප්‍රශ්න අහගෙන යන්නේ.
ඊළඟ 2020 නැවතත් අර කෝෂ දෙක දීලා තියෙනවානේ විද්‍යුත් රසායනික කෝෂයයි විද්‍යුත් විච්ඡේදන කෝෂයයි මේ කෝෂ දෙක දීලා තියෙනවා. නවින ප්‍රශ්නේ ඒ කොටස 2020. 2021 බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා. 2021 රචනා ප්‍රශ්න නවින ප්‍රශ්නේ ඒ කොටස අහනවා. 2022 නවවෙනි ප්‍රශ්නේ ඒ කොටස චූටි ප්‍රශ්නයක් අහනවා. හරි. චූටි ප්‍රශ්නයක් අහනවා නවවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පස්වෙනි ප්‍රශ්නේ විදියට චූටි ප්‍රශ්නයක් අහන්නේ. 2022 අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්න එකක් එක්ක නවවෙනි ප්‍රශ්නේ රචනා කොටසක් බලාපොරොත්තු වෙන්න. හරි. ඔයා මේ පාඩම හොඳටම දන්නවනම් ඒ කියන්නේ දැනට නිකන් ටච් වගේ ඉන්නවනම් ඒක තවදුරටත් හොඳින් තහවුරු කරගන්න ඔයාට රචනා ප්‍රශ්න කොටසක් එනවා. හරි. රචනා ප්‍රශ්න කොටසක් එනවා. ඒක එන්නේත් නවවෙනි ප්‍රශ්නේ තමයි එන්නේ. හරි. නවවෙනි ප්‍රශ්නේ එන්නේ ටච් නෑ වගේ තියෙනවනම් ඔයාට සිද්ධ වෙනවා නවවෙනි ප්‍රශ්නේ අතහරින්න. හරි. නවවෙනි ප්‍රශ්නේ අතහරින්න සිද්ධ වෙනවා. මේක ටිකක් ටච් මදි වගේ නම් නවින් ප්‍රශ්න අතහරින්න නවින් ප්‍රශ්න අතහරින්න පුළුවන්. මේක ටිකක් ටච් වගේ නම් නවින් ප්‍රශ්නේ කරන්න පුළුවන් අනිවාර්යෙන් නවින් ප්‍රශ්නේ කොටසක් එනවාම තමයි. එන්නවාම තමයි. හරි. හරි. එතකොට මේකේ මොනවද බලා ගන්න ඕන? විද්‍යුත් රසායනික කෝෂය බලා ගන්න. විද්‍යුත් විච්ඡේදන කෝෂය බලා ගන්න. ඒ දෙක විශේෂයෙන් බලාගෙන යන්න. ඒ දෙකෙන්ම තමයි බොහෝ විට ප්‍රශ්න කරන්නේ. හරි. ඒ දෙකෙම තමයි බොහෝ විට ප්‍රශ්න කරන්නේ. ඊට පස්සේ මල බැඳීම. හරි. මල බැඳීම සම්බන්ධව හොඳට බලාගෙන යන්න. මල බැඳීම සම්බන්ධව හොඳට බලාගෙන යන්න. රයිට්. හරි. හොඳයි. අපි එනවා 13 වෙනි පාඩමට. විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය. 13 වෙනි පාඩම. විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හොඳයි පුතේ. විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායකයක් වටා ඇති චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පාත නීති දෙකෙන් සොයාගත හැකි. හරි. මොකද මේ කියන්නේ? දැන් මෙන්න මේක තේරුම් ගන්නකො. යම් සන්නායකයක් දිගේ ධාරාවක් ගලාගෙන යනකොට හරි? කම්බියක් දිගේ ධාරාවක් යනවා කියලා යවුවා කියලා හිතන්නකො. ඒ කම්බියවට ඒ සන්නායකවට ඒ සන්නායකයේවට චුම්බක ක්ෂේත්‍රයක් හටගන්න. හරි? දැන් අපි ඍජු සන්නායකයක් අරගෙන තඹ කම්බියක් අරගෙන ඒකට ධාරාවක් සැපෙවුවාම ඒකේ යවට චුම්බක ක්ෂේත්‍රයක් හටගන්න. අපිට පුළුවන් මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයාගන්න. නීති දෙකක් තියෙනවා. මේ නීති දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? මොකද්ද මේ නීති දෙක? කස්කුරුප්පු නීතියයි ඇම්පියර්ගේ දකුණත් නීතියයි. දැන් මේ දෙක මොකටද පාවිච්චි කරන්නේ? සන්නායකයක්කින් ධාරාවක් ගලාගෙන යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයාගන්න තමයි කස්කුරුප්පු නීතිය හරි ඇම්පියර්ගේ දකුණන් නීතිය හරි යොදාගන්නේ. රයිට්. හරි. මුලින්ම බලමු කස්කුරුප්පු නීතිය ගැන. හොඳයි. කස්කුරුප්පු නීතිය අපිට හඳුන්වා දෙන්නේ මැක්ස්වෙල්. ඒ නිසා මේකට කියනවා මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය කියලා. අපි හරි සරල දෙයක් කරන්න. සන්නායකයේ ධාරාව ගලන දිශාවට. ධාරාව ගලන්නේ කොහේ ඉඳලා කොහෙට? ධන සිට ඍණට. හරි. ධාරාව ගලන දිශාවට චලනය වන පරිදි කස්කුරුප්පුව භ්‍රමණය කරන. දැන් කස්කුරුප්පුවක් කියලා කියන්නේ අර සමහර බෝතල් වල මූඩි ගලව ගන්න තියෙන මෙන්න මේ වගේ එකක්. හරි. කස්කුරුප්පුව. හරි. මේ වගේ එකක්. හරි. අර ලී වලින් හදලා තියෙන කිරලැබ වලින් හදලා තියෙන මූඩි මේක මෙහෙම ගැහුවා. මේම කරව කළා ඇදලා ගත්තා. හරි. රයිට්. එහෙනම් මොකද අපි කරන්න ඕන? මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතියේදී මොකද යා මැක්ස්වෙල් කියන්නේ? ධාරාව ගලන දිශාවට කස්කුරුප්පුවක් භ්‍රමණය කරවන්න. කස්කුරුප්පුව භ්‍රමණය වන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. දැන් උදාහරණ බලන්න. දැන් මේ බලන්න මේ. ඔන්න දැන් ඔයා හිතන්න සන්නායකයක් තියෙනවා A හා B කියලා. හරි. මේ තියෙන AB සන්නායකය. මේකෙන් ධාරාව ඉහළට ගන්නවා කියලා හිතන්නේ මේ විදිහට මේ බලන්න. ඉතලේ උඩට තියෙන ධාරාව ඉහළට ගන්න. එතකොට අපි කස්කුරුප්පුව කොහෙන්ද කරවන්නේ? ධාරාව ගන්න දිශාවට. රයිට්. එහෙනම් මෙහෙම කරකවනවා. මේ කරකවන්නේ. මේ විදිහට කරකවනවා කස්කුරුප්පුව. එතකොට මේක මේ 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 තියෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. ඒ කියන්නේ කස්කුරුප්පුව කැරකෙන පැත්ත තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේ බලන්න.
ඒ රූපයට අනුව ධාරාව ඒ සිට බී දිශාවට ගන්න විට චුම්භක ක්ෂේත්‍රයේ වාමාවර්තව ඇති කර. ඒකෙන් ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්ත. වාමාවර්තව කියන්නේ. දැන් දිශා දෙකයි තියෙන්නේ. එකක් එක්කෝ දක්ෂිණාවර්ත එක්කෝ වාමාවර්ත. දැන් මේ විදියට ධාරාව ඉහළට ගමන් කරනවා නම් කස්කුරුප්ප මෙහෙම කරකෙන්නේ. මගේ නම් පාර්ශ්වික අපවර්තනයේ වෙලා පේන්නේ හරි හරි ඔයා මේ රූපතරාණ බැලුවා නම් හරි මේ රූපතරාණ බැලුවම හරි එතකොට ඒ විදිහටම චුම්බක ක්ෂේත්‍රයත් කරකෙන්නේ ඒ කියන්නේ වාමාවර්තයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැන් ඒකේ අනිත් පැත්ත බලන්න දැන් ධාරාව ඉහළ සිට පහළට ගන්න එහෙනම් කස්කුරුප්ප මේක ඇතුළට යන්න ඕන ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට තමයි යා කරකෙන්නේ එහෙනම් ඒ දිශාව මොකද්ද දක්ෂිණාවර්ත එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දක්ෂිණාවර්ත අපිට ඒ විදිහට හොයන්න පුළුවන් හරි ඊට පස්සේ ඇම්පියර් කිව්වා ඔය කස්කුරුප්පු කරොක් කරොක් ඉන්න ඕනේ නැහැ ගණ්ඩ ඔයාගේ දකුණත් අත දකුණත ගන්න දකුණු අත අරගෙන දකුණු අතේ මහපට ඇඟිල්ල ධාරාව ගමන් කරන දිශාවට යොමු කරන්න සන්නායකය අල්ලගෙන දකුණු අතේ මහපට ඇඟිල්ල ධාරාව ගමන් කරන දිශාවට යොමු කර. එතකොට මේ ඉතිරි ඇඟිලි හතරෙන් එනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවෙන්. හරි. දැන් පෙරගි දකුණන් නීති හෙන ලේසි. දකුණු අතේ මහපට ඇඟිල්ල ධාරාව ගන්න දිශාවට යොමු කරලා සන්නායක සිටින පරිදි සන්නායක අල්ලගත්තම ඉතිරි ඇඟිලි හතර යොමු වෙලා තියෙන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. ඒක ලේසි අරකටත් වැඩි ලේසි එකත් ලේසි ඉතින් හරි ඔය දෙකෙන්ම හොයන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හරි දැන් මෙන්න මේකත් මතක තියාගන්න හරි මෙන්න මේ සංකේත දෙකට යකලුවට දාගෙන යන්න මොකද්ද පුතේ කම්බියක් තුලින් ගලන ධාරාවක් නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව රූප සටහනක දක්වනකොට ඒ කියන්නේ කම්බියක් දිගේ ධාරාවක් ගලනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවනේ එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපිට දැන් මෙහෙම දක්වන්න පුළුවන්. දැන් ඔයාගේ පොතේ දැන් මේ විදිහට රවුමක් අස්සේ තිතක් තිබ්බොත්. ඒක හරියට ඊතලයක තුඩ වගේ. හරි? ඊතලයේ තුඩ එනවා ඉදිරියට නෙන්නේ මෙහෙම. ඊතලයේ තුඩ මෙහෙම එනවා ඉස්සරහට. හරි? දැන් හිතන්න ඊතලයේ තුඩ ඊතලක තුඩක් ඔයාට මේ පේනවා. තුඩ විතරයි පේන්නේ කියලා හිතන්න. හරි? අනිත් ටික ඔක්කොම වහලා තුඩ විතරයි පේන්නේ. එතකොට පේන්නේ මේ විදිහ තිතක් නේද පොතේ? තිතක් නෙපෙන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පිටුවෙන් ඉදිරියට මේ. මේ විදියට රවුමක් අස්සේ තිතක් තිබ්බොත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පිටුවෙන් ඉදිරියට මේ ස්ක්‍රීන් එකෙන් එළියට. ස්ක්‍රීන් එකෙන් එළියට. ඊට පස්සේ රවුමක් අස්සේ කතිරයක් ගහලා තිබ්බොත් මේ විදියට රවුමක් අස්සේ කතිරයක් ගහලා. ඒක හරියට නිකන් ඊතලයක පිටිපස්ස වගේ නේද? හරි. දැන් ඊතලයක් දිහා ඊතලයක් මෙහෙම ඇතුළට ගහලා පොළොවට ගහලා ඉතලේ තුඩ පැත්ත පොළොවට ගහලා උඩ ඉඳලා බැලුවොත් අපිට පේන්නේ මේ වගේ එකක් නේද? හරි? මේකෙන් අදහස් වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පිටුව තුලට කියන එක. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පිටුව තුලට. පිටුව තුලට කියන එක. හරි? චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පිටුව තුලට. රයිට්? හරි. මේ දෙකත් මතක තියාගන්න, මේ සංකේත දෙක මතක තියාගන්න. රයිට්? හරි. ඊළඟට එන මේක දැන් චුම්බක ක්ෂේත්‍රයක සන්නායකයක් තියලා මේ සන්නායකයට ධාරාවක් සැපෙවුවාම සන්නායකයේ මත බලයක් හටගන්නේ දැන් මේ බලන උදාහරණ දැන් මෙන්න තියෙනවා U හැඩති චුම්බකයක් එහෙම නැත්නම් කුරප චුම්බකයක් මොකක්hari චුම්බකයක් තියෙනවා හරි මේ චුම්බකයේ අසල මෙන්න තියලා තියෙනවා සන්නායකයක්. සන්නායකයක්. හරි හිතන්නකෝ තඹ කම්බියක් කියලා. හිතන්නකෝ තඹ කම්බියක් කියලා. දැන් ඔයාලට පේනවාද මේ තඹ කම්බියට මේ කරන්ට් එක දෙනවා මේ නිල් පාට කූරු දෙකෙන් මේ ධාරාවක් සපයනවා. දැන් අපේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙනවද? චුම්බකයක් අසල සන්නායකයක් තියලා සන්නායකයට ධාරාවක් සපයනවා. මොකද වෙන්නේ? මේ සන්නායකයේ මත බලයක් හටගන්න. ඒ කියන්නේ මේ කූර ඇතුළට හරි එළියට හරි පනිනවා. කරන්ට් එක දුන්න ගමන්. දැන් ඇතුළටද එළියටද පනින්නේ. එහෙම නැත්නම්
මේ සන්නායකය මත ඇතිවන බලයේ දිශාව අපිට හොයා ගන්න පුළුවන්. බලයේ දිශාව අපිට හොයා ගන්න පුළුවන් ෆ්ලෙමින්ගේ වමත් නීතිය පාවිච්චි කරලා. එහෙනම් ෆ්ලෙමින්ගේ වමත් නීතිය මොකටද පාවිච්චි කරන්නේ? වහන්න පුළුවන්. ෆ්ලෙමින්ගේ වමත් නීතිය පාවිච්චි කරන්නේ චුම්බකයක් අසල සන්නායකයක් තියලා සන්නායකයට ධාරාවක් සැපයුවාම ඒ සන්නායකය මත ඇතිවන බලයේ දිශාව හොයාගන්න. බලයේ දිශාව හොයාගන්න තමයි අපි ෆ්ලෙමින්ගේ වමත් නීතිය යොදාගන්නේ. ඉතින් ෆ්ලෙමින්ගේ වමත් නීතිය කිව්වම වං අතේ මෙන්න මේ ඇඟිලි තුන. මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල එකිනෙකට ලම්බකව තියාගන්න. එකිනෙකට ලම්බකව තියාගන්න. තියාගෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට අපේ දබර ඇඟිල්ල යොමු කරනවා. දැන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සෑම විටම යොමු වෙන්නේ පුතේ උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයට. දැන් බලන්න මේ බලන්න. දැන් මේ උදාහරණේ නියමයි. මේ N තියෙනවා, මෙන්න S තියෙනවා. එහෙනම් උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයට ඔන්න අපි අපේ දබර ඇඟිල්ල යොමු කරාමේ. දබර ඇඟිල්ල යොමු කරා. හරි? මේ ඇඟිල්ල යොමු කරා. හරි. ඊළඟට ධාරාව ගලන දිශාවට අපේ මැදඟිල්ල යොමු කරන්න. දැන් මේකේ හැටියට නම් ධාරාව ගලන්නේ ඇතුලේ ඉඳලා එළියට. මේ ඇතුලේ ඉඳලා එළියට මේ direction of current ඇතුලේ ඉඳලා එළියට. හරි. එහෙම කරාට පස්සේ මෙන්න මේ මහපට ඇඟිල්ල යොමු වෙලා තියෙන දිශාව තමයි බලයේ දිශාව. දැන් මේකේ හැටියට නම් මේ කූර කොහෙටද යන්න ඕන? උඩට. උඩට. උඩට යන්න ඕන. ඒ පැත්තට තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. හරි. එහෙනම් ෆ්ලෙමින්ගේ වමත් නීතිය මොකටද දාන්නේ? එහෙනම් පට්ට ලේසි මේව අමාරු නෑ. හරි. චුම්බකයක් අසල සන්නායකයක් තියලා සන්නායකයට ධාරාවක් සැපයුවාම ඒ සන්නායකය මත ඇතිවන බලයේ දිශාව හොයාගන්න තමයි ෆ්ලෙමින්ගේ වමත් නීතිය දාන්නේ. එදී වං අත අරගෙන මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල එකිනෙකට ලම්බකව තියාගෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට අපේ දබරැඟිල්ල යොමු කරලා ධාරාව ගලන දිශාවට අපේ මැදැඟිල්ල යොමු කරාම අන්න මහපටැඟිල්ල යොමු වෙලා තියෙන දිශාව තමයි බලයේ දිශාව වෙන්නේ. රයිට්. ඔන්න ෆ්ලෙමින්ගේ වමත් නීතිය. හොඳයි. මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධව. දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ පුතේ හරිම සරලව කියන්නම් මම මෙහෙම. කම්බි දඟරයක් අසල චුම්බකයක් චලනය කිරීමෙන් හරි. චුම්බකයක් අසල කම්බි දඟරයක් චලනය කිරීමෙන් හරි. කම්බි දඟරේ දෙකලවර විදුලිය නිෂ්පාදනය වීම තමයි අපි හඳුන්වන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන. හරි. දැන් ඒක මෙහෙම කියන්නත් පුළුවන්. පරිවෘත තඹ කම්බි දඟරයක්. පරිවෘත කියලා කියන්නේ ආවරණය කරන ලද. හරි. අර සෙලක් වගේ නිකන් ගම්මයක් වගේ එකක් ගාලා පරිවාර කරලා තියෙනවා කම්බිය පිටින් ගාලා. හරි. අන්න ඒ වගේ කම්බි දඟරයක් චුම්බක ක්ෂේත්‍රයක තබා. ඒ කියන්නේ චුම්බකයක් අසල තියෙනවා. චුම්බක ස්‍රාව වෙනස් කරන විට දැන් චුම්බක ස්‍රාව වෙනස් කරන්න නම් එක්ක චුම්බකයේ චලනය කරන්න ඕන, එක්ක කම්බි දඟරේ චලනය කරන්න ඕන. එතකොට චුම්බක ස්‍රාව වෙනස් වෙනවා කියලා අපි කියනවා. අන්න එතකොට මේ දඟරේ අග්‍ර අතර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වීම, ඒ කියන්නේ විදුලිය නිෂ්පාදනය වෙන එක විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා අපි හඳුන්වුවා. මේක හොයාගත්තේ මෙන්න මේ පුද්ගලයා, එයාගේ නම මයිකල් ෆැරඩේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය අපිට හඳුන්වා දුන්නේ මයිකල් ෆැරඩේ. හොඳයි. ඊළඟට ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. දැන් සුරත ගන්න ඕන මේකට. සුරත කියන්නේ දකුණු අත. සුරතේ මහපටැඟිල්ලයි, දබරැඟිල්ලයි, මැදැඟිල්ලයි එකිනෙකට ලම්බකව තියාගන්න ඕන. හරි. තියාගෙන අපි මොකද්ද කරන්න ඕන? හරි. ඊට ඉස්සෙල් කියන්න එපා. දැන් ඇයි මොකටද ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය පාවිච්චි කරන්න කිය? හරි. දකුණත් නීතිය පාවිච්චි කරන්නේ ධාරාව ගලන දිශාව හොයාගන්න. හරි. වමත් නීතිය පාවිච්චි කරේ, ෆ්ලෙමින්ගේ වමත් නීතිය පාවිච්චි කරේ බලය ක්‍රියාත්මක වන දිශාව හොයාගන්න.
දකුණත් නීතිය පාවිච්චි කරන්නේ ධාරාව ගලන දිශාව හොයාගන්න. හරි අපි මොකද කරන්නේ දකුණු අත ගත්තා මාපටැඟිල්ල මැදැඟිල්ල දබරැඟිල්ල එකිනෙකට ලම්බකව තියාගත්තා. අපි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට අපේ දබරැඟිල්ල යොමු කරා. දබරැඟිල්ල යොමු කරා. හරි බලේ ක්‍රියාත්මක වන දිශාවට අපේ මහපටැඟිල්ල යොමු කරනවා. මහපටැඟිල්ල මේ මේ ඇඟිල්ල යොමු කරනවා. ඉතින් මැදැඟිල්ල යොමු වෙලා තියෙන දිශාව මැදැඟිල්ල යොමු වෙලා තියෙන දිශාව තමයි ධාරාව ගලන දිශාව. දැන් මේ මේ රූපසටහනට අනුව නම් ධාරාව ස්ක්‍රීන් එකේ අස්සේ ඉඳලා එළියට තමයි එන්නේ. හරි ධනාග්‍රේ තියෙන්නේ එහා පැත්තේ ඇතුලේ එළියේ තමයි ඍණාග්‍රේ තියෙන්නේ. ධන සිටරින්ටින් ධාරාව ගලන්නේ. හරි. හරි. එහෙනම් ප්‍රෙමින්ගේ දකුණන් නීතිය තමයි ඔය. දැන් නීති ටික ඔච්චරයි. හරි. ඔච්චරයි නීති ටික. හරි. හරි. එතකොට ඊළඟට දැන් මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. දැන් ඔය විද්‍යුත් චුම්බක ප්‍රේරණය අපි විදුලිය නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනවා. විදුලි නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනවා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවල අපි ප්‍රායෝගිකවත් යොදා ගන්නවා. බයිසිකල් ඩයිනමෝ විදිහ යොදා ගන්න. සලදඟර මයික්‍රෝෆෝනයේදී විද්‍යුත් චුම්බක ප්‍රේරණය යොදා ගන්න. පරිණාමකවල පරිණාමක කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්. ට්‍රාන්ස්ෆෝමර් වලදීත් අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය යොදා ගන්නවා. මේ තුන මතක තියාගන්න. බයිසිකල් ඩයිනමෝව, සලදඟර මයික්‍රෝෆෝනය, පරිණාමක. මේ තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය යොදා ගන්න අවස්ථා. රයිට් හරි. මේ තියන්නේ පරිණාමක. අපි මේ පාඩමේ පරිණාමක ගැන සාකච්ඡා කරන්න ඕන. පරිණාමක කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්. දැන් පරිණාමකයක් කියන්නේ මොකද්ද? එයාගෙන් කරන වැඩේ මොකද්ද? පරිණාමකයකින් අපිට පුළුවන් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් එක අගයක ඉඳලා තව අගයකට වෙනස් කරගන්න. හරි? ඒ කියන්නේ අපිට ඕනනම් පුළුවන් ප්‍රත්‍යාවර්ත අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට ගේන්න. ඒ කියන්නේ අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට ගේන පරිණාමක අපි හඳුන්වනවා අධිකර පරිණාමක කියලා. දැන් උදාහරණයක් 230ක් දීලා එක පැත්තකින් අනිත් පැත්තෙන් ගන්නවා 11000ක් විතර. නිකන් ජොලියට කියන්නේ අධිකර පරිණාමක කියන්නේ. තව පරිණාමක જાතියක් තියෙනවා. ඔයාගේ ගේ ළඟ එහෙම තියෙන ට්‍රාන්ස්ෆෝමර් ඒ වගේ ඒවා. වැඩි වෝල්ටීයතාවයක් දීලා අඩු වෝල්ටීයතාවයකට ගේනවා. ඒවට කියනවා අවකර පරිණාමක කියලා. හරි? එහෙනම් අධිකර පරිණාමක තියෙනවා, අවකර පරිණාමක තියෙනවා. හොඳයි. පරිණාමකයක් ගොඩනගලා තියෙන්නේ දඟර දෙකකින්. මේ තියෙන්නේ දඟර දෙක. අපි පරිණාමකයක දඟර දෙක රූපිය මේ සංකේතාත්මක නිරූපණය කරනවා මේ විදිහට. හරි? ඒතර මේ පරිණාමකයේ මැද තියෙනවා යකඩ තහඩු. මේක මැද තියෙන යකඩ තහඩු. ඒවට කියනවා මුදු යකඩ තහඩු. ඒව තමයි මේ මැද ඉරි වලින් පෙන්නුම් කරන්නේ. හරි? හරි. එතකොට මෙන්න මේ දඟර දෙකට නම් දෙකක් පාවිච්චි කරනවා. මොනවාද? ප්‍රාථමික දඟරය, ද්විතීක දඟරය. පුතේ ප්‍රාථමික දඟරය කියලා කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව සපයන දඟරය. ද්විතීක දඟරය කියලා කියන්නේ අඩු හරි වැඩි හරි කරලා මේ වෝල්ටිය මේ ධාරාව එළියට ගන්න එක. අවුට්පුට් එක ගන්නේ ද්විතීක දඟරෙන්. ඉන්පුට් එක දෙන්නේ ප්‍රාථමික දඟරෙන්. ඒ කියන්නේ ආදානය සිද්ධ කරන්නේ ප්‍රාථමික දඟරේට, ප්‍රතිදානය සිද්ධ කරන්නේ ද්විතීක දඟරේ. හරි? විශේෂයෙන් මතක තියාගන්න මේ පරිණාමක වැඩ කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවකින් විතරයි. ඒ කියන්නේ මේවට බැටරි ගහලා බෑ. සරල ධාරා දුන්නාට මේවා වැඩ කරන්නේ. ඒක තමයි කියන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් කියන්නේ. අනිත් එක විශේෂයෙන් මතක තියාගන්න ධාරාව අඩු වැඩි කරන්න බෑ. හරි. ධාරාව වැඩි අඩු කරන්න බෑ. වෝල්ටීයතාවය තමයි වෙනස් කරන්න පුළුවන්. හරි. ධාරාව අඩු වෙනව මිසක් වැඩි නම් වෙන්නේ නෑ ජීවිතේ. හරි. වෝල්ටීයතාවය තමයි වෙනස් කරගන්න. හරි. අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට ගේන්න පුළුවන්. වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයකට ගේන්න පුළුවන්. හරි. හරි. එතකොට මේ හරි අපූරු සම්බන්ධයක් තියෙනවා. මොනවාද? ප්‍රාථමික දඟරේ පොටවල් සංඛ්‍යාවයි ද්විතීක දඟරේ පොටවල් සංඛ්‍යාවයි ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවයයි ද්විතීක දඟරේ වෝල්ටීයතාවයයි මෙන්න මුන් හතර දෙනාගේ සම්බන්ධයක් තියෙනවා. කට්ට පාඩමේ තියාගෙන යන්න ඕන. හරි. මොකක් සම්බන්ධය?
මෙදී NP බෙදීම NS සමානයි VP බෙදීම VS. ඒ කියන්නේ NP කියන්නේ ප්‍රාථමිකයේ කොට සංඛ්‍යාව. NS කියන්නේ ද්විතීකයේ කොට සංඛ්‍යාව. VP කියන්නේ ප්‍රාථමිකයේ විභවান্তর. VS කියන්නේ ද්විතීකයේ විභවান্তর. මේකෙන් තුනක් දීලා එකක් විභාගෙට අහන්න පුළුවන්. හරි, එහෙනම් මේ සම්බන්ධය මතක තියාගන්න. හරි. ඊළඟ තව සම්බන්ධයක් තියෙනවා. දැන් විද්‍යුත් උපකරණයන්නේ මේක. විදුලියෙන් වැඩ කරන උපකරණයන්නේ ඉතින්. හරි. ඒ කියන්නේ මේ මොකද්ද අපේ ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ, පරිණාමකය කියන්නේ. දැන් විද්‍යුත් උපකරණයක ජවය හොයන විදිය මතකද ඔයාට? විද්‍යුත් උපකරණයක ජවය හොයන්නේ අපි ධාරාව වෝල්ටීයතාවයෙන් වැඩි කරලා. මතක සමීකරණේ P සමානයි VI. P කියන්නේ ජවය, V කියන්නේ විභවান্তরে, I කියන්නේ ධාරාව. හරි, හරි. එතකොට දැන් මේ අපේ පරිණාමකයක තියෙනවනේ දඟර දෙක, ප්‍රාථමික දඟරයි ද්විතීක දඟරයි. එතන මේ ප්‍රාථමික දඟරේ ජවය සමානයි ද්විතීක දඟරේ ජවය. ඒක අපිට කියන්න පුළුවන්. ප්‍රාථමිකයේ ජවය සමානයි ද්විතීකයේ ජවය. ඒ අනුව අපි මේක නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. කොහොමද? VP IP සමානයි VS IS. ඒ කියන්නේ VP කියන්නේ ප්‍රාථමිකයේ විභවান্তর. IP කියන්නේ ප්‍රාථමිකයේ ධාරාව. VS කියලා කියන්නේ ද්විතීකයේ විභවান্তরය. IS කියලා කියන්නේ සටන්කාමී නෙවෙයි ද්විතීකයේ ධාරාව. ද්විතීකයේ ධාරාව. ඉතින් මෙන්න මේ සම්බන්ධයත් මතක තියෙන්න ඕන ඔයාට. මේකෙනු තුනක් දීලා එකක් විභාගෙට අහන්න පුළුවන්. අහපෝ අවස්ථාව ඕන තරම් තියෙනවා. හරි, එහෙනම් මෙන්න මේකයි මේකයි. හරි, ආයේ නියමටම මතක තියෙන්න ඕන. හරි, නියමටම මතක තියෙන්න ඕන. හරි, හොඳයි. 2016 මේකෙන් අහනවා 36 වෙනි ප්‍රශ්නය. මේ බලන්න, මේ වගේ පරිපථයක් දීලා අපිට කියනවා, ඔන්න බලන්න මේ පටලේසියත් පරිපථයේ SP ඍජු සන්නායක කොටසේ, කො මේ තියෙන SP ඍජු සන්නායක කොටසේ හරහා ගලන ධාරාව I නිසා, මේ SP ඍජු සන්නායක කොටසෙන් ධාරාවක් ගන්නවලු I නිසා SP වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වේ. ඔව්නේ. ඉතින් ධාරාවක් ගන්නවා නම් මේකේ වටේ චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්න. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව නිවැරදිව තෝරා ගන්න. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයා ගන්න නීති දෙකක් තියෙනවා. ඇම්පියර්ගේ දකුණන් නීතිය දාලා ඕනනම් පුළුවන්. එහෙම නැත්නම් කස්කුරුප්පු, මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය දාලාත් පුළුවන්. හරි, මතකද මේ තියෙන්නේ? මෙන්න ඇම්පියර්ගේ දකුණන් නීතිය, මෙන්න මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. හරි, හරි, ওই දෙකම දාලා පුළුවන්. හරි, අපි කස්කුරුප්පු නීතිය දාමු. මේ බලන්න මොකද කිව්වේ කස්කුරුප්පු නීතියේදී? කිව්වේ ධාරාව ගලන දිශාවට කස්කුරුප්පුව භ්‍රමණය කරන්න, කස්කුරුප්පුව භ්‍රමණය වන දිශාව තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. හරි, ධාරාව ගලන්නේ කොහෙන්ද? ධාරාව ගලන්නේ ඉතින් ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට. එහෙනම් ධනාග්‍රේ කොහෙද? මේ පැත්ත. එහෙනම් S සිට P ට, හරිනේ, S සිට P ට තමයි ධාරාව ගලන්නේ. එහෙනම් S ගේ ඉඳලා භ්‍රමණය කරවන්න කස්කුරුප්පුව, ඒ කස්කුරුප්පුව භ්‍රමණය වන දිශාව තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. ඉතින් කස්කුරුප්පුව භ්‍රමණය වෙන්නේ මේ විදිහට. හරි, එහෙනම් උත්තරේ 4. හරි, එහෙනම් ඔයවත්. හරි, එහෙනම් 2016 36 වෙනි ප්‍රශ්නය ඇහුවා. ඊට පස්සේ 39 වෙනි ප්‍රශ්නය ඇහුවා. හරි, ප්‍රශ්න දෙකයි බහුවර්ණ. ඊට පස්සේ රචනා ප්‍රශ්නවල 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටස, ඒ කොටසේ චූටි කොටසක්. හරි, මේ බලන්න P ලෙස දක්වා ඇති පරිණාමක වර්ගය. දැන් මේ අපේ ගෙදරට විදුලිය එන විදිහ තියෙන්නේ. හරි, පුතේ මෙන්න මේකත් ඉගෙන ගන්නකෝ. මේ ගමම දැන් මෙතන බලන්න, මේ තියෙන්නේ මේ පරිණාමකයක් P පරිණාමකය, මේක Q පරිණාමකය, මේක R පරිණාමකය. හරි, එතන විදුලි බලාගාරයේ ඉඳලා විදුලි සම්ප්‍රේෂණය කරන වෙන තැනකට විදුලිය යවනවා මේ පරිණාමකය හරහා. අපෙන් අහනවා P ලෙස දක්වා ඇති පරිණාමක වර්ගය කුමක්ද කියලා අහනවා. දැන් කොහොමද ඒක හොයාගන්නේ? දැන් බලන්නකෝ, දැන් පරිණාමක වර්ග දෙකයිනේ තියෙන්නේ. එකක් මොකද්ද?
මොකද අවකර පරණාමකයි අධිකර පරණාමකයි. දැම් බලන්න කිලෝවට් දොළහයි දශම් පහක් ප්‍රාථමික දඟරයට දෙන. කිලෝවෝඩ් දෙසිය විස්සක් දීතික දඟරෙන් එලියට ගන්න. අඩු එකක්දීලා වැඩි එකක් එලියට ගන්න. එන මේක මොන පරණාමකයක්ද අධිකර පරණාමකයක්. හරි මෙතන තියෙන්නේ දෙසිය විස්සක්දීලා විසි දෙකක් එලියට ගන්න. අවකර පරිනාමකයක්. මෙතන තියෙන් එකත් අවකර මේ වැඩි එකක්දීල අඩු එකක් ගන්න. තැහිතන් මේ වෝල්ටියතාවයන් ගහලා තිබේ නැත්තම් කොහොමද ඔයන්න මේ දඟරේ පොටවල් දිහා පොඩ්ඩක් බලන්න. මේක පොටවල් අඩුවින පුතේ මේක පොටවල් වැඩි එනම් අධිකර. මේක පොටවල් වැඩි මේක අඩුයි එහෙනම් අවකර. මේක පොටවල් වැඩි මේක පොටවල් අඩුයි එහෙනම් අවකර. හරි හරි. ඊට පස්සේ අපි අර සම්බන්ධේ පොටවල් ගානත් එක්ක විභවান্তরে සම්බන්ධ කරලා සම්බන්ධයක් කතා කරා මතකද මේ? මෙන්න මේක මේ np බෙදීම ns සමාන vp බෙදීම vs. ඔන්න ඕක දාලා මේක හදන්න ඕන. හරි මේකේ පොටවල් ගාන දාලා අපෙන් අහන්නේ ද්විතීක දඟරේ පොටවල් ගාන අහන්නේ. හරි ද්විතීක දඟරේ පොටවල් ගහන්නේ r පරිණාමකයේ මේකේ. හරි. ඊට අපිට දීලා තියෙනවා මේ ප්‍රාථමික දඟරේ පොටවල් 8800යි දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාථමිකයේ වෝල්ටියතාවයේ තියෙනවා. ප්‍රාථමිකයේ sorry ද්විතීකයේ වෝල්ටියතාවයේ තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ ද්විතීක දඟරේ පොටවල් සංඛ්‍යාව. හරි. හරි. ඒ කියන්නේ ns තමයි එතනදී අහන්නේ. Right 2016 එතකොට රචනා ප්‍රශ්න කොටසක් අහලා 2017 බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා. 2017 එකම එක බහුවර්ණ ප්‍රශ්නයයි අහන්නේ. එකම එක බහුවර්ණ ප්‍රශ්නයයි අහන්නේ. 2018 තවත් බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා. 2019 2018 එකම එක බහුවර්ණ ප්‍රශ්නයයි අහන්නේ. 2019 බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා. 2019 තවත් බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා. 2019 රචනා ප්‍රශ්න අහන්නේ. 2020 බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා. 2020 නවවෙනි ප්‍රශ්න රචනා ප්‍රශ්න නවවෙනි ප්‍රශ්නේ B කොටසේ ප්‍රශ්න දෙකක් අහනවා. ආයෙත් අර බලන්න ආයෙත් දීතික දඟරේ පොටවල් සංඛ්‍යාව අහන්නේ. හරි. අර අර ඇහුවනේද එක අවුරුද්දක ඇහුවනේද මං කිව්වේ ඒ ඒ දෙක මාර වැදගත්. හරි. කොයි අවුරුද්දද ඇහුවේ? මේකනේ මේ බලන්න 2016 අහපු ඇහුවේ ද්විතීක දඟරේ පොටවල් ගාන අර සම්බන්ධෙම දාලා 2000 කීයද 20 ඔව් 2020 ඒ ද්විතීක දඟරේ පොටවල් ගානමයි අහන්නේ. හරි ද්විතීක දඟරේ පොටවල් ගානමයි අහන්නේ. හරි දැක්කද? හරි 2021 බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා මේ VP බෙදීම VS සමානයි NP බෙදීම NS අර සම්බන්ධයත් එක්ක. 2021 එක බහුවර්ණ ප්‍රශ්නයයි අහන්නේ ඔය පාඩමින්ම. 2022 මොකද්ද වෙලා තියෙන්නේ? 2022 වෝල්ටියතාවය දීලා ධාරාව දීලා අපෙන් අහනවා දීතික දඟරේ තුලින් ගන්න ධාරාව කොපමණද කියලා. එහෙනම් මොන සම්බන්ධයෙන් දාන්න ඕන? ප්‍රාථමිකයේ ජවය සමානයි දීතිකේ ජවය. මේකනේ දාන්න ඕන. මේක දාන්න ඕන. VP IP සමානයි VS IS. VP IP සමානයි VS මොනවද කියන්නේ සර්? හරි. VP IP සමානයි VS IS. හරිනේ. ඔව් IS. හරි. ඉතින් මං අර කිව්වා වගේ මේකෙන් තුනක් දෙනවා එකක් හොයන්න දෙන්න. දැන් මොකද්ද අපිට හොයන්න තියෙන්නේ කියලා බලමු මේකේ ඔන්න. එකේ හොයන්න තියෙන්නේ දීතික දඟරය තුලින් ගන්න ධාරාව. හරි. එහෙනම් IS තමයි හොයන්න තියෙන්නේ. IS තමයි හොයන්න තියෙන්නේ. ඉතින් ඇම්පියර් 20ක් එනවා. දැක්කද? රයිට්. එකම එක බහුවර්ණ ප්‍රශ්නයක් අහලා තියෙනවා. රයිට්. මට හිතෙනවා 2023 බහුවර්ණ ප්‍රශ්නයක් අහයි. චූටි රසනා ප්‍රශ්න කොටසක් අහයි. චූටි එකක් අහයි කියලා හිතෙනවා. චූටි රචනා ප්‍රශ්න කොටසක් ආයි බහුවර්ණ එක්ක නම් සෙට් වෙලා යන බහුවර්ණ එකක් කියලා කියන්නේ අන්න අර සම්බන්ධතා දෙක පොටවල් ගානයි විභවান্তরে අතර සම්බන්ධයයි ප්‍රාථමිකයේ ජවයේ දීතිකයේ ජවයට සමානයි කියන සම්බන්ධයයි. ওই දෙක නම් හොඳට බලාගෙන යන්න. හොඳට බලාගෙන යන්න අනිවාර්යෙන් අහන්න පුළුවන්. අනිවාර්යෙන් අහන්න පුළුවන්. ওই දෙකෙන් තමයි මෙතෙක් අහලා තියෙන්නේ. ඒක වැඩිපුර අහලා තියෙන්නේ අර නීතිය මෙච්චර ලොකුවට අහලා නැහැ.
නීතිවලින් අහනවා නම් බහුවරණයක් තමයි අහන්නේ. ඉතින් ඒ නීති ටික ඇති මගුලක් නැහැ නේ. ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන්න.